සද්ධාවන්ත පින්වතුනි සීලවති සෙවණ භාවනා මධ්‍යස්ථානයේ සෑම බදාදා දිනයකම පාහේ හුදකලා භාවනා දිනයේ වශයෙන් තනියෙන්ම තමන් පුරුදු කරගෙන යන ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව සිදු කරන්ට යදාගත්තේ දවසමයි. ඒ සඳහා මූලික අනුශාසනාවක් වශයෙන් දිගින් දිගටම මං ඉන්න දවස්වල ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මානුකූල සූත්‍රයක් හෝ තමන්ගේ භාවනාව දියුණු කරගන්න අවශ්‍ය කරන දහම් කරුණු කීපයක් මතක් කර සිටිනවා. දැන් මේ පින්වතුන්ට මතක ඇති ගිය සති දෙකක ඉඳලා අපි පැහැදිලි කරගෙන ආවා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරපු සූත්‍රයක කරුණු ටික. මේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරේ මේ සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තියෙන්න පුළුවන් ලක්ෂණ. දැන් සම්මාදිට්ඨිය කියන එක කවුරුත් තම තමන් විවිධ විදිහට සම්මාදිට්ඨිය ගැන තේරුම් අරන් තියෙනවා, විශ්වාස කරනවා. එතකොට කවුරුවත් විශ්වාස කරන සම්මාදිට්ඨියක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සම්මාදිට්ඨිය වෙන්න බෑ. මේ ගැටලුව එදා බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේදී හාමුදුරුවන්ට පවා ආපු ගැටලුවක්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියලා තමන් හිතන දෙයක් හෝ තමන්ගේ කල්ලියක දෙයක් විශ්වාස කිරීම. එතකොට මේ විශ්වාස කරන්න හේතු කාරණා තුනක් භාවිතා කරා. එකක් තමයි ධර්මයේ ඉගෙනගත්ත මනුස්සයා හිතනවා මම මේ දේ දන්නේ හින්දා සම්මාදිට්ඨිය මම ළඟ තියෙනවා කියලා. තවක් පිටසක් ඉන්නවා ධර්මය අහලා දැනගෙන හරි දැනගන්න නැතුව හරි සීල් රැකලා පුරුදු වෙලා මම ළඟ තියෙන සීල ගුණයේ හින්දා මේ සීල ගුණයේ පවතින්නේ ඉස්සර නැති විදිහට මට දැන් සීලේ වටිනාකමක් තේරෙන්නේ එහෙම හැසිරෙන්නේ මම ළඟ සම්මාදිට්ඨිය තියෙන හින්දා කියලා. ඒකත් මුලා වෙන දෙයක්. මොකද හේතුව ඉගෙනගෙන සම්මාදිට්ඨිය කාටවත් ලෝකේ ගන්නත් බෑ, සිල් රැකලා ගන්නත් බෑ. ඊළඟට තවත් මුලා වෙන තැනක් තමයි සීලයක් විතරක් සලකන්නේ නැතුව ඉගෙන ගන්න එකේ විතරක් සීමා වෙන්නේ නැතුව සිල් රකිමින් භාවනා කරලා විවිධ භාවනා කරලා ඒ භාවනාව තුළින් ලැබෙන අත්දැකීම් තුළ කියනවා මන් ළඟ සම්මාදිට්ඨිය තියෙනවා කියලා. මේක බරපතල ලෙස වැරදිකාරයෝ නැත්නම් මිත්‍යා දෘෂ්ටි අදහස් තියෙන්නේ ওই තුන්වෙනි කණ්ඩායම ළඟ. තුන්වෙනි කණ්ඩායම කියන්නේ භාවනා කරලා ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල අනුව සම්මාදිට්ඨිය තියනවා කියලා විශ්වාස කිරීම. ඒතර භාවනාව තුළින් එන සමත භාවනාව තුළින් එන හෝ විදර්ශනා භාවනාව තුළින් එන මොනවා හරි ගුණ ඒ කල්ලියක් විදිහට හෝ පුජ්‍යලිකෝ සම්මාදිට්ඨියේ ලක්ෂණ කියලා පිළිගත්තේ පිරිසක් එදත් ඉඳලා තිනවා. ඒ පිරිස ගිහියෝ නෙවෙයි, පැවිදි වෙච්ච හාමුදුරුවෝ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨිය තුල සම්මාදිට්ඨිය ඉගෙනගෙන ගන්න පුළුවන් එකකුත් නෙවෙයි, සිල් රැකලා විතරක් ගන්න පුළුවන් එකකුත් නෙවෙයි, ඉගෙනගෙන සිල් රැකලා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි, සීල් රැකලා භාවනා කරලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒතර භාවනාව කියලා මේ කියන්නේ සමත භාවනාව. ඒතර සමත භාවනාව තුළ සම්මාදිට්ඨියක් නැහැ. සමත භාවනාවකින් සම්මාදිට්ඨිය ලැබෙනවා නම් බෝධිසත්වයන්ට නෙමෙයි බුද්ධත්වයේ ලැබෙන්නේ, උද්දකාරම් පුත්‍රට. මොකද සමත භාවනාව ගැන බෝධිසත්වයන්ට ඉගැන්වෙත් උද්දකාරම් පුත්‍රට. දැන් ওই ගැටලුව මම පැහැදිලි කරේ ඕක එදා හාමුදුරුවන්ට තිබුණාට අද ලංකාවේ තියෙන්නේ හාමුදුරුවන්ට නෙමෙයි මේක. මේ බොරුව වැඩියෙන් කරන්නේ ගිහියෝ. උතර ගිහි අය එක එක විදිහට මේ සම්මාදිට්ඨිය තමන් ළඟ තියනවා කියලා හැසිරෙනවා. එක එක කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා මන් ළඟ තියෙන්නේ සම්මාදිට්ඨිය. ඒක ගන්නත් කොහොමද භාවනා කරන්නේ?
දැන් ওই ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකට එහෙම සම්මාදිට්ඨියක් විශ්වාස කරලා කටයුතු කිරීම තුළ සාමාන්‍ය ජීවිතයට වැඩිය මිත්‍යා ස්වરૂපයේ වැඩි වෙනවා. කියන භාවනාවක් කරලා මේක තමයි බුදුහාමුදුරු දේශනා කරපු සම්මාදිට්ඨිය කියලා විශ්වාස කරන කෙනාට මේ සාංශාරික වශයෙන් මේ ධර්මයේ ඊටහා ප්‍රයෝජනයක් ගන්න බෑ. ඊට වැඩිය වැදගත් මනුස්සයෙක් වෙනවා සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා, නිවන කියලා එකක් තියෙනවා. ඒක ලබා ගන්න දාන සීල භාවනා කළ යුතුයි කියලා විශ්වාස කරන කෙනාට. දැන් මම කරපු දාන ටිකෙන් මම දීපු මන් රැකපු සීලයේ මන් කරපු භාවනාවේ මන් ළඟ ව්‍යාජ සම්මාදිට්ඨියක් තියෙනවා කියලා පිළි අරගත්තේ ව්‍යාජ පුජ්‍යලයා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා ධර්මයේ කියනවා. ඒතර ඔන්නේ ගණේට ලංකාවේ බහුතරය අද වැටිලා. වැටිලා තියෙන්නේ පැවිද්දෝ නෙමෙයි ගිහියෝ. ඒ හින්දා අපි සෝවාන් වෙන්නේ මෙහෙමයි, සෝවාන් ගුණේ තියෙන මේ ලක්ෂණ කියන එක කවුද වැඩියෙන් කියන්නේ? කවුද වැඩියෙන් හිතන්නේ? කවුද වැඩියෙන් තීරණය කරලයි? පැවිදියයිද ගිහියයි? ඔවා පිළිබඳ වැඩියෙන් දේශන කරන්නේ කවුද? නිවන කියන්නේ මේකයි කියලා දේශන කරන්නේ පැවිදියයිද ගිහියයිද වැඩි? මන් නිවන අවබෝධ කරගත්තා කියලා දේශන පවත්න්නේ කවුද? ගිහියයි. සිගක්කල් ඒ ගිහි ගමේ මේ මෙදලා හොරෙන් සිවුරු දාගෙන එහෙමත් යනවා. එතකොට දේශනා කරන්නේ අර ගිහි කාලේ කරපු බොරුවමයි. ඒ බොරුවට රැවටිච්ච අය ගිහින් ලේසින් ගන්න පුළුවන්. පිළක් අය කියනවා සම්මාදිට්ඨිලාභයෙන් ඉන්නවා, මත්පැන් බීලත් සම්මාදිට්ඨි ගත්තයි කියලා. පිළක් අය කියනවා ගිහි ගෙදර ඉඳලා රහත් උනේ හැකි. එහෙමත් වෙනවා. රහත් වෙච්ච ගිහිව ඉන්න ලංකාව වන්දන්නේ කෙනෙක් ඉන්න අනාගාමී කියලා විශ්වාස කරලා ඒ ධර්මයේ උගන්නලා ඒ මහාචාර්යවරු අනාගාමීයා කසාද බඳිනවා. ඊට පස්සේ ඔය වගේ විකෘති ආවේ ඔක්කොම මේ වැරද්දෙන්නේ නේද? සම්මාදිට්ඨිය කියලා මොකද්ද කියලා දන්නේ? ඒකට තමන්ට ඒ වගේ ඒවට රැවටෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසට ලැබෙන ඵලය මිත්‍යා දෘෂ්ටියයි. ඒක වැඩි දියුණු වුණොත් ඒවැයම මැරලා ගියොත් අඩුගාන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ වෙන බුදුහාමුදුරු කෙනෙක් ඉවා ශාසනයකදී මේ සංසාර විමුක්තිය කරා ලං වෙන්න බැරුව යන. මේක තමයි භයානක. නැතුව දැන් සීල් රැකලා දන් දීලා භාවනා කරපු මිනිසේ මැරුණට පස්සේ යනකෝ අපාය යනවා කියන එක නෙමෙයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටි ස්වરૂප දෙකක් තියෙනවා. ඒගොල්ල ළඟත් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන ගුණ තියෙනවා. සදාචාරාත්මක හොඳ ලක්ෂණ තියෙනවා. නමුත් දෘෂ්ටියෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ ධර්මයක් විශ්වාස කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු නැති එකක් විශ්වාස කරනවා. ඒක ඉතාම භයානකයි. ඒකට තව ආගමක් බිහි වෙන්නේ එන්නේ සිද්ධාන්තයේ උඩ. සියලුම ආගම් ශාස්ත්‍රවරු මනුස්සත්වයේ ඉක්මවපු අය තමයි. නමුත් ධර්මානුකූලව ඒ අයට බුදුහාමුදුරු දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටි. සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි කියලා සමාජයට කියන්නේ පංසිල් කඩන දුස්සීලය. සාමාන්‍ය ධර්මයේදී මිත්‍යා දෘෂ්ටි කියන්නේ දුස්සීලය. මනුස්සත්වයට පහළ මානසික තත්ත්වයකම වැඩ කරන අය. මනුස්සත්වයට පහළ මානසික තත්ත්වයක වැඩ කරන්න නම් පස්පව් කරනවා. මේ මනුස්සත්වයට පහළ මානසික තත්ත්වයක් තියෙන ඕනම මිනිසෙකගේ පස්පව් වලින් එකක් හරි තියෙනවා. එකක් තිබුණම ඇති. දැන් ඒක අරගෙන තමයි එයා මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ. එතකොට සීලයෙන් විතරයි ඒකට බලපාන්නේ. නමුත් අර වැරදි ධර්මයක් නිවන මේකයි මාර්ගඵලය මේකයි කියලා වැරදි දෘෂ්ටියක් ගන්න මිත්‍යා දෘෂ්ටි ඉතාම භයානකයි. ඒ භයානකම තියෙන්නේ ලබන ජීවිතයේ ප්‍රශ්නය ඊගාව ජීවිතයේ අපාය යනවා කියන භයානකකමට වැඩිය තියෙන්නේ
ඒක යනවා කියන එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම වෙන මතයක් දරුවා කියලා හැමෝම මිනිස්සේ අපාය යන්නේ නැහැ. දැන් ක්‍රිස්තියානි මිනිස්සෙක් වුණා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා ක්‍රිස්තියානි ධර්මයේ අදහන්නේ අපායට යනවා කියලා. එහෙම නැහැ. හින්දු ආගම බ්‍රාහ්මණ ආගම අදහන අය අපායට යනවා කියලා කියලා දේද? නැහැ. අපායට යන්න හේතුව කියනවා. බ්‍රාහ්මණ ආගම වුණත් එකයි බුද්ධ ආගම වුණත් එකයි තමන්ගේ ආගම මොන දේ වුණත් පන්සිල් කඩනවා නම් පන්සිල් කඩලා ජීවත් වෙනවා නම් එයාට ලැබෙන ආනිසංසය තමයි අපාය. නමුත් ඊට වැඩිය දරුණුයි අර මිත්‍යා දෘෂ්ටිය හේතුව මේ ගමන මෙහෙම වුණාට අනික් කෙනෙකුට වාසියක් තියෙනවා අනාගතේ හරි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. මේ ශාසනයේ ඊගාව ජීවිතයකදී හරි ආරෂ්ඨාංග මාර්ගයේ වඩා ගන්න හැකියාව තියෙනවා අර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැති අයට. හොර සෝවාංකං හොර මාර්ගඵල ලබන්නේ නැති අයට. ඒ ගැන විශ්වාස නැති අයට. නමුත් කාට හරි එහෙම හොර වැරදි දෙයක් හරි කියලා තේරුණොත් එයාට අහිමි වෙන්නේ ඊගාව බුදුරයන් වහන්සේ කෙනෙක්ගෙන්වත් මේ தත්ත්වය සංසාර විමුක්තියට යන්න බැරි தත්ත්වය උදානේ සංසාරේ කොටු වෙනවා. සංසාරේ කොටු වෙලා සමහරට යා බ්‍රහ්ම ලෝකෙ ඉන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. සංසාරයේ තියෙන සත්ව තල ටික ගත්තාන් 31 තලයේ ඕන තැනක ඉන්න පුළුවන්. නමුත් අර මිත්‍යා දෘෂ්ටි අදහසින් තමයි අර ගැටලුව වෙන්නේ. ඒක නිසාවෙන් මේ කාලේ විශේෂයෙන්ම ගිහියෝ මේක පිළිගන්න වෙනවා. තව තමන් එක එක අය පස්සේ ඇවිදලා බොරු කරලා ධර්මයේ තේරෙන්නේ නැත්නම් ත්‍රිපිටකයේ තේරෙන්නේ නැත්නම් එක එක මිනිහා කියන බොරුවකට අහුවෙනවා නම් භාවනා කරා කියලා හරියන්නේ නැහැ. ධර්මයේ ඕන ටික නම් ඉගෙන ගන්න වෙනවා. ඒතර සරියුත් ආමඳුරෝ මේක ඉගැන්නුවා අපිට. සරියුත් ආමඳුරෝ ඉගැන්නේ මොකද්ද? මේ ශාසනය තුල සම්මා දිට්ඨියක් ලැබුව ශ්‍රාවකයෙක් ගිහිවෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒකේ ભેදයක් මෙතන නැහැ. සම්මා දිට්ඨිය ගිහි පැවිදි කමානුව රඳාපවතින එක නෙවෙයි දිට්ඨිය කියන එක. ඒක සංසාර ස්වરૂපයේ මත රඳාපවතින එක. ඒතර ගිහියෙක් හෝ පැවිද්දෙක් සම්මා දිට්ඨිය ලැබුවොත් එයා ළඟ දකින්න හම්බ වෙනවා. එයාට මෙන්න මේ ධර්ම කාරණා ටික අන්තර්ගත වෙනවා. ඒ අන්තර්ගත වෙන්න ඕනේ අනුන්ගෙන් අහලා නෙවෙයි. තමන්ට තේරෙන්නේ නැත්නම් මෙහෙම එකක් නැහැ කියලා ඒ ආය කෙනකින් අහලා තේරුම් ගන්න එක නෙවෙයි මේ ධර්ම. සම්මාදිට්ඨිය කියන එක සංගීච්ච එකක් නෙවෙයි මේ. ඒක සංගවෙච්ච එකක් නෙවෙයි කියන්නේ සරියුත් සාමුද්‍රව පැහැදිලි කරපු ධර්ම කාරණා ටික තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ. එතකොට එහෙම ධර්මකාරණා 16ක් තියෙනවා එකිනෙකට වෙනස්. ඒ 16න් දෙකක් මේ ගිය සති දෙක තුල මම පැහැදිලි කරා. නැවත මතක් කරනවා නම් ආපු නැති අයට පළවෙනි කාරණේ තමයි සම්මාදිට්ඨි ලාභියෙක් තුල අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන ගුණය තියනවා. හොර සම්මාදිට්ඨි ලාභය ළඟ නෙමෙයි මේ. සහතික ගත්තේ සෝවාන් කාර්යය ළඟ නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව ඉස්සරහට ගිය කෙනා. එතකොට මේක මේ පජානාති කියන වචනය බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ පජානාති නොවෙන්න අකුසලයට කරන්න පුළුවන් කාරණා තියෙනවා තුනක්. ඒ තුනෙන් එකක්වත් පජානාති ගුණේ නෙවෙයි. නමුත් අර හොර සෝවාංකාරයා හොර සම්මාදිට්ඨි ලාභියා ඔන්නේ පජානාති කියන ගුණය තියෙනවා කියන්නේ අර ඔය සරියුත් හාමුදුරුවෝ නොකියන අකුසලයේ ගැන තියෙන කාරණා තුන මතයි. ඒ කියන්නේ ඒ කාරණා තුන තමයි දැන් අකුසලයට පජානාති ගුණය කියන එක ලැබෙන්නේ නැතුව අකුසලයේ දැනගන්න පුළුවන් ඕනම කෙනෙකුට ඉගෙනගන්න. දැන් දහම් පාසලකින් අකුසලයේ ඉගෙන ගන්නවා. විභාගයකින් කරන්නේ මොකද්ද? අකුසලයේ කුසලයේ ඉගෙන ගන්න. බණ අහලා කරන්නේ මොකද්ද? අකුසලයේ කුසලයේ ඉගෙන ගන්න. ඒක අකුසලයේ කුසලයේ ඉගෙන ගැනීම පජානාති නෙවෙයි. ඥානාති. දැන් ඒක ඉගෙනගෙන වෙලක් අය හිතනවා මං
අකුසලයක් දන්නවා කුසලයක් දන්නවා අකුසල මූලයක් දන්නවා කුසල මූලයක් දන්නවා ඒ පිළිබඳ දේශනා කර හැකි මට පොත් ලිහිය හැකි අහවල් සූත්‍රයේ තියෙන මේ විදිහයි කියලා තර්ක කර හැකි ඒකින් නම් වාගේ සම්මා දිට්ඨිය තියෙනවා කියලා විශ්වාස කරන ගිහියෝ පැවිද්දෝ ඉන්නවා මේක තමයි නරක දේ මේක මිත්‍යා දෘෂ්ටිය ඒ සැබෑ සම්මා දිට්ඨිය නෙමෙයි ඊට වැඩිය දරුණුයි අකුසලයේයි කුසලයේයි ඉගෙනගෙන කවුරු හරි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි අකුසලයේ රකින්නවා කුසලයේ වඩන්නවා ඒ කියන්නේ බුදුහාඳුර පෙන්නපු ධර්මයේ අකුසලයට කරන්න කියන්නේ රකින්න නතර කරගන්න අකුසලයේ අහක් කරන්න කුසලයේ වඩන්න කුමකටද අකුසලයේ රැකීමෙන් හා කුසලයේ වැඩිවීමෙන් මනුස්සත්වයෙන් පහළ සංසාරයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔබ තමයි දන්නේ. ඒ රකුසලයේ රැකලා පන්සිල් රකුසලයේ පන්සිල් ගමුකෝ. පන්සිල් රැකලා ඉන්න මිනිහෙකුට ලැබෙන ලාභය මොකද්ද? ලාභය තමයි යා මනුස්සත්වය ආරක්ෂා කරගන්නවාමයි. දැන් මේ ජීවිතේ මේ සංසාරයේ දැන් වර්තමානයේ මනුස්සත්වයේ තියෙන්නේ මිනිස්සයා මනුස්සත්වයේ ලබාගත්තේ මිනිස්සයා කුසලයේ රැක් පන්සිල් රැක්කම ලැබෙන ඵලය එයා ඒ ජීවත් වෙන කාලේ අකුසලයේ පන්සිල් රකින්න කාලේ නිර්මාණය කරගන්නේ සතර අපායේ සංසාරය. ඒතර පන්සිල් රකින්න හැම මොහොතකම මේ මිනිස්සයා නිර්මාණය කරගන්නවා සතර අපායේ සංසාරය. දැන් ඔබ නිවන් දකින්න දැකලා සම්මා දිට්ඨිය දෝ. නිවන් සීල් රකින්න අය බෞද්ධය විතරක් දින්නේ. අදි සීල් රකින්න අය බෞද්ධය විතරක් දින්නේ. ඒතර සීලයෙන් එහෙනම් සම්මා දිට්ඨිය ලැබෙන්නේ නැහැ. සීලිය නැතුව ලැබෙන්නේ නැහැ. පන්සිල් රකින්න කැඩිච්ච මිනිහෙකුට ලැබෙන්නේ නැබ්බෑ. මොකද පන්සිල් රැක්කේ නැත්නම් ඊගාව ටික දිනු කරන්න බෑ. ඒතර මුලාව උතනයි තියෙන්නේ. දැන් වර්තමානයේ නැද්ද එහෙම ලංකාවේ අය සම්මාදිට්ඨිලාභීන් කියලා මම මෙච්චර කල් පන්සි ඉස්සර මම පන්සිල් කැඩුවා අහවල් දවසේ ඉඳලා මට මොකක්ද වුණා එතෙන් ඉඳලා පන්සිල් කැඩින්නේ ඔය කියන්නේ මොකක්ද ඔය මිත්‍යා දෘෂ්ටි කතාව නේද ඔය කියන්නේ මම අහවල් දවසේ ඉඳලා බ්‍රහ්මචාරී ඔය කියන්නේ මොකක්ද බ්‍රහ්මචාරී වීම නෙමෙයි ප්‍රශ්නේ බ්‍රහ්මචාරී උනේ සම්මාදිට්ඨිය ලැබිලා කියලා ව්‍යාජයක් ගැනීමයි මිත්‍යා දෘෂ්ටි. තේරුණානේ. එහෙමයි ලංකාවේ කොච්චර ඉන්නේ. ඔය අය ඔක්කොම ගිහියෝ නෙවෙයි. ඒතර සීලය සීලෙන් සිල් රැකලා සම්මා දිට්ඨිය තියෙනවා මල් ළඟ. මේ සීලය නැත්නම් ඉස්සර මම මෙහෙම රැක්කේ නැහැ. ඒතර සීලෙන් සම්මා දිට්ඨිය ලැබෙනවා කියන එකට කියන්නේ සීලෙන් විතර සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා හරි නිවන් දකින්නවා කියන එකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සීලබ්බත පරාමාස. ternary යාළඟ තියෙන එතකොට සීලබ්බත පරාමාසයි. සීල් රැකලා විතර නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය යාට ඇතිවිලා කොහින්ද? එයාගේ තීන්දුව తీරන ඔක්කොම තියෙන්නේ කොහෙද? සීලයක් ගැන. ඒ සීලයෙන් සත්‍ය ලැබෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා සංසාර විමුක්තිය ලැබෙනවා කියන විශ්වාසය තියෙන අයට කියන්නේ සීලබ්බත පරාමාස තියෙනවා. සීලබ්බත පරාමාස නැති මිනිසෙක් නෑ. සීලබ්බත පරාමාස නැති වෙන්නේ සම්මා දිට්ඨිය ලැබුවාට පස්සේ. ඉතින් ඒක නිසා ඒකට හිර වෙන එක ස්වභාවිකයි. කොටු වෙන එක ස්වභාවිකයි. ඒක අනිත් පැත්තත් යනවා. දැන් ලංකාවේ ඉන්නවනේ මෙන්න මෙහෙමයි. නිවන් දකින්න නිර්මාංශ විය යුතුමයි කියන අය කවුද? ඒ අය ළඟ තියෙන දෘෂ්ටිය මොකද්ද? සීලබ්බත පරාමාස. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැති දෙයක් ඒගොල්ලෝ හදලා. දැන් ඕකම බුදුහාමුදුරුවන්ට මේ දේවදත්ත හාමුදුරුවෝ කිව්වේ නැද්ද? එයාගේ ඉල්ලීම් වල එකක් නේද මේ අඩුම ගාන පැවිද්දවත් නිර්මාංශ විය යුතුයි. ඒක අනුමත කරාද?
නෑ දැන් ඒ දේවදත්ත පරපුරෙන් එන ගිහියෝ නෙවෙයි දර බොරු කරන්නේ නා දැන් බලන්නකො ලංකාවේ කොච්චර එහෙම ඉන්නවද එහෙම දේශනා කරන අය ඉන්නවද එහෙම හැසිරෙන අය ඉන්නවද හැසිරුණාට කමන්නේ කියන්නේ ඒක ගැටලුවක් වුණේ නිර්මාංශ වීම ගුණයක් ඒ ගුණේ ගුණයක්මයි ඒකේ විපාක තමන්ට ලැබෙයි යහපත් විපාක නමුත් නරකේ ඒක දඩමීමා කරගෙන ධර්මයේ විකෘති කර ගැනීමයි එතකොට සීලබ්බත පරාමාස වෙයි බුදුහාමුදුරුව අභිභවාගිය ශ්‍රාවකෙක් වෙනවා තේරෙනවද එතකොට නිර්මාංශ වීමේ වටිනාකමක් තියනවා කියලා ඉගෙන ගත්තට එහෙම එකක් නැහැ නිර්මාංශ නොවි නිවන් දකින්න බෑ කියනකොට මිත්‍යා දෘෂ්ටි තේරෙනවද එතකොට යාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා නිවන් දකින්නව නෙවෙයි දෙන්නේ මේ මස් මාළු නොකා හිටියම ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩිනවා කියනවා දැන් මම ඒකෙන් තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න දීපු සීල සමාධි ප්‍රඥා වෙනුවට යාගේ අමුතු ශීලබ්බත පරාමාසයක් ගන්න. ඒක තමයි එදත් අය කරේ. එදා ඔය වගේ මාංශ මාංශ නොකා ඉඳීම පමණන්නේ ඊට වැඩිය ශීලබ්බත පරාමාසවල උග්‍රයි. ඒ කියන්නේ හරක් වගේ හැසිරෙනවා. ඒ හරක් වගේ හැසිරෙන එක ශීලබ්බත පරාමාස. මොකටද හරක් වගේ හැසිරෙන්නේ ඒගොල්ල කුමක් සඳහාද? කර්මයේ ගෙවලා නිවන් දකින්න. බල්ලෝ වගේ හැසිරෙනවා කුමක් අරබයාද දැක්ම මොකක්ද මේ කර්ම ගෙවල ඒ ජීවිතයේම සංසාර විමුක්තියට යන්නේ ඒකට කියනවා සීලබ්බත පරාමාස ඉතින් ඕකේ තියෙන වර්තමානයට ගැලපෙන්න හරක් වගේ හිටියේ නැතුවට කවුරු හරි නිකන් විශ්වාස කරනවා නම් මෙන්න මේවා කෑවොත් නිවන් දකින්න බෑ මේවා කෑවොත් පුළුවන් කියලා ඒ හරක වගේ හැසිරෙනවා තමයි ගෞරත අජෞරත නෙමෙයි අද තියෙන්නේ උඹලකට වෘත කියන්නේ ඒකයි මම තේරෙනවා එදා ගෞරත තිබුණා අජෞරත තිබුණා අද ලංකාවේ ගිහියන් ළඟ තියෙන්නේ උඹලකට වෘත තේරෙනවා නේද ඒකෙන්ද නිවන් දකින්නේ ආරියෂ්ටංග මාර්ගයේ වැඩිමින්ද අන්න ඒවා ඒ පුංචි දේ වුණාට ඒ දෘෂ්ටිය තියාගෙන ඔය සක්මන් භාවනාව කරපුවම වයසට යන්නේ තේරෙනවා නේද මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙනවා පළක් නැහැ ඉතින් යාට ලොකු ඉන්නේ සක්මන් භාවනාවට වැඩිය අර කියන සීලබ්බත පරාමාස ඉතින් ඔන්න ඔය වගේ හානි වෙනවා ඒ වගේ හානි තත්ත්වයට පත් වෙනවා දැන් ඒ වගේ වෙලා එහෙනම් මේ පජානාති කියන එක නැවත නැවත මම කියා දුන්නා පජානාති කියන්නේ ඒ මොහොතේ දැන ගැනීම එතකොට බලන්න අකුසලංච පජානාති වෙන්න අකුසලිය රැකලා තියෙන වෙලාවක වෙන්න පුළුවන්ද දැන් අකුසලියට කරන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා එකක් ඉගෙන ගන්න පුළුවන් මේකයි අකුසලිය කියන්නේ ඒක සහතිකයක් ලැබෙන්නේ ඒකෙන් නිවන් දකින්නේ කවුරුවා ඊගාට ඊට වැඩිය වටින දෙයක් කර හැකි අකුසලයට අකුසලිය හඳුනගන්න රැක් හැකි ඒක සීලයෙන් වෙන්නේ සිල් රැක්කම අකුසලිය රැකිනවා සමහර අකුසල් රැකිනවා ඔක්කොම නෙමෙයි රකින්න පුළුවන් ඔක්කොම රැක්ක හැකි අකුසල් වලින් රකින්න පුළුවන් කොටස සීලෙන් රැක්ක හැකි හැබැයි බුදුහාමුදුරු දේශනා කරපු ඔය සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන අකුසලය පංචසිල් රැක්කට සම්පූර්ණ රැකින්නේ රකින්න පුළුවන් අකුසල් කොටස් ඔක්කොම රැකෙන්නේ පංචසිල් රැක්කට රකින්න පුළුවන් අකුසල් ඔක්කොම රැගෙනවා අවම් මට්ටේ ආජීව අෂ්ටමක සීල රැක්කෝ. ඒකට හේතුව තමයි චරිත හාමුදුරු මෙතන අකුසලිය කියලා කියන්නේ කාරණා 10ක්. සම්මාදිට්ඨි සූත්‍රයේ නැවත නැවත මම මේ මතක් කරන්නේ මේ නොදැනගෙන බොරු කරපුවම තමයි අර බොරු මත ආදලා නිකන් වයසට යන්නේ. කරන භාවනාවෙන් වැඩකුත් නැහැ. තමන්ගේ හෝ කල්ලියක මතයක් අරගෙන අර බොරුවේ ඉඳලා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. හිතාගෙන ඉන්නේ නැහැ අපි හරි. චරිතාමතුරු දේශනා කරන අකුසලය කාරණා 10ක් තියෙනවා. ඒ 10 එන්නේ
පානාතිපාතා අදින්නාදානා ඒ කියන්නේ ඒවා කඩනවා. කාමේසු මිච්ඡාචාරා මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා කියන ටිකයි. ඊට පස්සේ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. දැන් ඉතින් පන්සිල් රැක්කට ඔයගොල්ලෝ බොරු නොකිය හිටියා. ඉතින් සම්පප්පලාප කියෝන එක නේද? ඒකට තැනක් දෙන්නේ නැහැ. ඒක සම්පප්පලාප අකුසලෙයි. පිසුනා වාචා අකුසලෙයි කියලා කියනවා. ඒකට එහෙමනම් රැකෙන්න ඕනේ සීලය තමයි ආජීව අෂ්ටාංග සීලය. අෂ්ටාංග සීලය රැකලා දෙතිස් කතා නැවැත්තුවොත් රකින්න පුළුවන් අකුසල් රැකිලා. ඔන්න අනික් විදිය. තේරෙනවනේ? අෂ්ටාංග සීලය රැකෙන්නත් ඕනේ, රැකිලා දෙතිස් කතා නවතින්න ඕනේ. දෙතිස් කතා තිබිලා මොන සීල් රැක්කාත් අකුසලයේ තියෙනවා. මොන අකුසල ඉතුරු වෙන්නේ? පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලා. මේක දැනගෙන ඉන්න ඕනේ. දැන් මෙතෙන්ට ආපු හුඟක් අයට මුනේ ඔච්චරයි. කයමදාම කිව්වට නිස්සද්දව බුදකලා භාවනාව කියන්නේ නිස්සද්දව කතා නොකර භාවනා කරන්න කිව්වට ඒක බෑ. අකුසලෙටම යන්න ඕනේ. යන්න හදන්නේ මොකකින්ද? සම්පප්පලා පොරේ. එතකොට ගැටලුව. නමුත් රකින්න පුළුවන් අකුසල් හත තමයි ඔය හත. ඔතන හතක් තියෙනවා. පානාතිපාතා, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාරා මේ ගිහි ස්වરૂපය අනුව. ඊළඟට දැන් ඒවා සම්පූර්ණයෙන් අහක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සතුන් මැරීම හිතලා නවත්තන්න පුළුවන්. එතකොට හොරකම් කිරීම, කාමේසු මිච්ඡාචාරා කියන එක සම්පූර්ණයෙන් නවතිනවා බ්‍රහ්මචර්යාව. තේරෙනවනේ? ඒක නිසා මේ අටසිල් සමාදන් වෙන කෙනාගේ එතකොට ඒ තුන්වෙනි ශික්ෂාපදයේ තුන්වෙනි අකුසලයෙන් හුවාදුරට ඈත් උනේ. දැන් ඒක නිසා මේ අටසිල් රකින කෙනෙක් ධර්මානුකූලව වටින කෙනෙක්. මනුස්සත්වයේ වටින කෙනෙක්. ගිහියෙකුට අඩුම ගාන පෝය හතරටවත් අටසිල් රකින්න නැත්නම් මේ ධර්මයේ ඉස්සරහට දියුණු වෙන්න බෑ කියන එකක් බුදුහාමුදුරන්ගේ අවවාද. හැබැයි කොච්චර අටසිල් රැක්කා වැඩක් නැහැ දෙතිස් කතා නවත්තන්න නැති. දෙතිස් කතා වලින් අර තියෙන ටික ඔක්කොම නැති කරලා දාන්න. ඒකට වර්තමානයේ ඉන්නේ අටසිල් රකි දෙතිස් කතා කරන හින්දා එකෙන් පළක් නැහැ. අකුසලයෙන් අහක් වෙලා නැහැ. ඊගාව අකුසල් දෙක ඇත්තටම තියෙන්නේ අකුසල් දෙකක් තියෙනවා සංකල්පීය වශයෙන්. මේ අකුසල් එන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගානුපිළිවෙලකට. මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලය තියෙන්නේ ditthිය තුලයි. පළවෙනි අංගය තුලයි. අවිද්‍යා ව්‍යාපාද කියන අකුසල් දෙක සංකල්පනා තුල ඇති වෙන්නේ. සංකප්ප. අනික් අකුසල් හත තියෙන්නේ වාචා කම්මන්තා ජීව තුලයි. එහෙනම් කුසලයේ තියෙන්නේ ඔනේ මුල් අංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග පහක් මතයි. අකුසලයේ තියෙන්නේ කොහොමද? පහක් මතයි. ඒතර කුසලයේ එනකොට ditthiya mithya dushtiya නෙමෙයි කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒතර සංකල්පනාවල කම්මස්සගත සම්මාදිට්ඨිය වෙනකොට අවිද්‍යාව කියන එක යටපත් වෙලා ඒකට විරුද්ධ දේ තියෙනවා. ව්‍යාපාද වෙනකොට තියෙන්නේ අව්‍යාපාද. ඒතර වාචා කම්මන්තා ආජීව වල තියෙන්නේ අර කියන සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, ඒ වෙලාවේ තියෙන්නේ කාමයේ වර්ධවය හැසිරීමෙන් වැළකීම, බොරු කියන වෙලාවක් නෙවෙයි. මොකද සංකල්පනාවල නැහැ අවිද්‍යාව හෝ දෝමනස්සය. දෝමනස්සෙන් කියන්නේ ව්‍යාපාද. එතකොට ඒ අකුසල් දෙක
කායික සම්බන්ධයක් නැහැ. අකුසල් දෙකක් සංකල්ප. සංකල්ප මත සිතුම් සිතුම් පැතුම් මත තියෙන. දැන් එහෙනම් දැන් මේ පින්වතුන්ට බණ ඇහුවට බණ අහන මේ වෙලාවේ කොච්චර ඔය සිල් රෙදි වෙරෝගන හිටියා අකුසල් 100ද දැන් රකින්න රකගන්නේ. 7යි. අනිත් දෙකට තහංජි දාන්න පුළුවන්. අනිත් තුනට නෑ අකුසල් තුනක් තියෙනවනේ දැන්. ලෝභයේ ලෝභයේ එළියට එන එකක් නෙවෙයි වාචා කම්මන්තා ජීව ආරායන එකක් නෙවෙයි සිතුම් පැතුම් දේශයේ සිතුම් පැතුම් ඔය බණ අහනකොට කකුල රිදෙනකොට මොකද වෙන්නේ මෛත්‍රියද ඇති වෙන්නේ ඔය තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දැන් මෛත්‍රී සංකල්පනාවක්ද ඇති වෙන්නේ කකුල රිදෙනකොට ඈ ඒකට මෛත්‍රී කල්පනාව ඒකට කැමති වෙන්නේ ඒක වරින දෙයක් විදිහට පිළිගන්නවා. කොන්ද රිදෙනකොට මෛත්‍රී සංකල්පනාවක් වෙන්න නම් ඒක හොඳ දෙයක් කියලා පිළිගන්නවා. දැන් කාටවත් එහෙම බොරු එහෙම ඒවා දැදී වෙන රිදෙනකොට මොකද්ද වෙන්නේ? අකමැති නේද? අකමැත්ත වෙන්නේ කොහෙන්ද? සංකල්පනාවලින්. ඒ සංකල්පනාව අකමැත්තක් ඇති කරන්නේ මොන ධර්මයෙන්ද? ව්‍යාපාදේ. එහෙනම් දැන් ඔය සිල් කවුරුණා සිල් රැක්කට අකුසල් 10 ඉවර වෙලා නෑ 8යි උපරිම පුළුවන් ඉතින් මල් ළඟ අකුසල් නෑ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයිද ඒ ධර්මයේ දන්නේ නැති හින්දා නේද ඉතින් ඔන්නෝක තමයි ප්‍රශ්නේ හරි ඒකත් නැති කරා කියන්නකෝ දැන් කෙනෙකුට පුළුවන් අවිද්‍යා දෝමනස දෙක බුදු ගුණ මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? මෛත්‍රී ගුණය මෙනෙහි කරනවා. මෛත්‍රී භාවනා කරනවා. එතකොට අසුබ භාවනා කරනවා. මොනවා හරි සමත භාවනාවක් කරනවා. එතකොට මොකද වෙන්නේ? අකුසලයේ අර වාචා කම්මන්තා ජීවවල තියෙන හත භාවනා කරනකොටම රැකිලා නැහැ. නමුත් භාවනා කරන්නේ නැති වෙලාවට ඕන වෙලාවට නැගිටින්න පුළුවන් අර අවිද්‍යාව කියන සංකල්පීය අකුසලය හා දෝමනසය කියන සංකල්පීය අකුසලය. නමුත් භාවනා කරනකොට මෛත්‍රී භාවනාව කරනකොට හරි බුදුගුණ භාවනාව හරි ඕනම සමත භාවනාව කරනකොට ටික හරියට කරනවා නම් මොකද වෙන්නේ? අවිද්‍යා දෝමනස දෙකට. අවිද්‍යාව ව්‍යාපාද දෙකට. යටපත් වෙනවා. ඒත් අකුසලයේ ඉවරද? එහෙනම් ඔය සමත ධ්‍යාන කියන්නේ අකුසල් 10 9ක් ක්‍රියාකාරී නොවන තත්ත්වයට පත් වීම. මොනවද ඒ 9? වාචා කම්මන්තා ජීව වලින් එන 7යි සංකල්පන වලට තියෙන 2යි අවිද්‍යාව දෝමනස්සේ. ඒකට කරන්නේ සීලයෙන් මොකක් කරන්න බෑ ඒකට. ආමිෂයෙන් මොකක් කරන්න බෑ ඒ දෙකට. සමත භාවනාවෙන් පුළුවන් යටපච්චරණ. නමුත් යටපච්චරාට 10 අකුසලයට යටපච්චර හැකියි. සංකල්පවල තියෙන අකුසල් යටපච්චරාට දිට්ඨිය තුල තියෙන අකුසලේ යටපච්චරන්න බෑ. තේරෙනවද? ඒක අර යටපත් කරන්න බැරි නිසා වෙන්නේ මොකද්ද? අර දෙයා භාවනාව නවත්තපු හැටිය ආය මිත්‍යා දෘෂ්ටි එන. මිත්‍යා දෘෂ්ටි ආපු හැටිය අවිද්‍යා දෝමනස දෙක එන. තේරෙනවද? ඒ දෙක අවිද්‍යා දෝමනස දෙක තියෙනකොට සීල් රැක ඇදිනවා. සීල් රැක්කත් අවිද්‍යා දෝමනස දෙක දැන් අට සීල් රැක්කට තියෙනවද? එහෙනම් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඉතින් බොරුවට රඟපාලා මම සම්මා දිට්ඨිලාභය කියලා රඟපාන එකේ අර්ථයක් තියෙනවා. නෑ. හැබැයි සම්මා දිට්ඨිලාභියෙක් වුණාම තරිඋත්තමඳුර පෙන්නනවා අකුසලංච පජානාති. අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති. කුසල මූලංච පජානාති. එතකොට ඇත්තටම අකුසලංච පජානාති කියනකොට අකුසලිය රැකිලා ඒක හරි වාචා කම්මන්තා ජීවවල අකුසලියක් නැහැ
මේ පජානාති වෙන්න තැනක් නැහැ. ඒ වගේ අනිත් පැත්තත් එහෙමයි. කුසලංච පජානාති ගුණේ එනකොට වාචා කම්මන්තා ජීව වලින් කුසලය කෙරෙන්නේ නැහැ. රැකිලා. තේරෙන්නේ? ඒ කියන්නේ කවුරු හරි අකුසලයක් කරන වෙලාවක අකුසලංච පජානාති ගුණේ වෙන්න බෑ. ඒ කියන්නේ වාචා කම්මන්තා ජීව හරහා කුසලයක් කරන වෙලාවට. ඒ කියන්නේ මොනවද? සතුම් මෙරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම. එතනින් ගියාම ඒ ටිකනේ හත වාචා කම්මන්තා ඒවා වෙන වෙලාවේ හෝ අටමහ කුසල් කරන වෙලාවක ඒකේ ආනිසංස ලැබෙන වෙලාවක ඒ කර්මයේ සිදු වෙන වෙලාවක අකුසලංච පජානාති වෙන්න බෑ. කුසලංච පජානාති වෙන්න බෑ. තේරෙනවනේ? තව ඒතර බැරි තැන හඳුන ගන්න. මෙන්න මේක තමයි වැදගත්ම දේ. අකුසල් නොකර ඉන්න වෙලාවක එහෙනම් අකුසල් කරන වෙලාවක ඔය කියන සම්මාදිට්ඨියේ ගුණය වන අකුසලංච පජානාති ගුණේ නැහැ. අකුසලයේ කරන වෙලාවේ. තේරෙනවනේ? අකුසලී යටපත් වෙච්ච වෙලාවෙත් අකුසලංච පජානාති ගුණේ නැහැ. කරන වෙලාවෙත් නැහැ. අවිද්‍යා දෝමනස්ස දෙක යටපත් වුණු වෙලාවෙත් නැහැ. ඒ කියන්නේ එහෙනම් ඔය අකුසලංච පජානාති කුසලංච පජානාති කියන ගුණය සමත භාවනාවක් තුල නැහැ කියන එකයි. තේරෙනවනේ? බුදුගුණ භාවනාව කරන වෙලාවේ ඔය කියන අකුසලංච පජානාති කුසලංච පජානාති කියන ගුණේ නැහැ. එහෙමනම් දැන් මෙතන තියෙන සරියුත් හාමුදුරුව පෙන්නන ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් නොගත්තොත් අර මිත්‍යා දෘෂ්ටික ස්වරූපයට වැටලා එක එක කල්ලි හොල හොර සෝවාන්කම් ලබා ගන්නවා. ඇත්ත කියලා හිතෙන. එතකොට තමන්ට වෙන්නේ සාංශාරිකව මිත්‍යා දෘෂ්ටිකයක වෙන එක විතරයි. දැන් ඒකට හේතුව තමයි දැන් මේ එහෙමනම් අකුසලයක් කරන වෙලාවක කවදාවත් අකුසලංච පජානාති වෙන්න බෑ. ඒ අකුසලයක් කරනවා. වාචා කම්මන්තා ජීවවල අකුසලයක් කරන වෙලාවක බෑ අකුසලංච පජානාති වෙන්න. අකුසල මූලයේ තියෙන අකුසලයේ මූලය කියන්නේ ditthiye තුලයි මූලයේ තියෙන්නේ. අකුසලයේ තියෙන ව්‍යාපාද ඒ වගේ අවිද්‍යා කියන මෙන්න මේ දෙක යටපත් වෙච්ච තැනක අකුසලංච පජානාති ගුණේ නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් ලැබෙන ඵලයක් එතනත් නැහැ. යටපත් වෙන්නේ සමත භාවනාව. එන සමත ධ්‍යානය තුල සම්මා දිට්ඨියක් නැහැ කියලායි මේ කියන්නේ. තේරෙනවද? මරණකම් සමත භාවනා කරාට බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා දිට්ඨියක් ලැබෙන්නේ නැහැ කාටවත්. ඒ වුණාට උපාසකම්මල නැද්ද? බුදු ගුණ භාවනා කරලා සෝවාන් වුණා කියලා විශ්වාස කරනයි. බුදු රශ්මියේන කොට මල් ළඟ තියෙන සම්මා දිට්ඨිය කියලා විශ්වාස කරපුවයි නැද්ද? අසුභ භාවනා කරලා සම්මා දිට්ඨි ලාභයෙන් වෙච්ච අය බොරුකාර වෙන්නේ නැද්ද ලංකාවේ? ඉන්නෝ. ඒ අය මේකට ගැළපෙන්නේ නැහැ. මේ සම්මා දිට්ඨි ලක්ෂණ නෙමෙයි ඉති. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කොයි වෙලේකවත් අවිද්‍යා දෝමනස්ස දෙක යටපත් වෙච්ච තැනකත් නැහැ. වාචා කම්මන්තා ජීව වලින් අකුසලයේ හෝ කුසලයේ කරන වෙලාවක නැහැ. ඒ කියන්නේ ආමිෂ පින්කමකවත් නැහැ. ඔය කියන ගුණයේ. අකුසලංච පජානාති කුසලංච පජානාති. එහෙනම් හැබැයි අකුසලංච පජානාති කුසලංච පජානාති ගුණයේ එනකොට මෙන්න මේක අනිවාර්යයි. වාචා කම්මන්තා ජීව වලින් සිදුවෙන මුල් අකුසල් හත යටපත් වෙච්ච තැනකයි තියෙන්නේ. තේරෙනවද? එහෙනම් අකුසලංච පජානාති කුසලංච පජානාති ගුණය තියෙනකොට ඒක තේරෙන වෙලාවක ඒක අවබෝධ වෙන වෙලාවක ඒක පවතින වෙලාවක ඒ සීල් කැඩෙන්න බෑ. දුස්සීලකම් තියෙන්න බෑ. වාචා කම්මන්තා ජීවේ භාවිතා කරලා බොරු කියන එක පරුසා වාචා පිසුනා වාචා සම්පප්පලාපවත් තියෙන්න බෑ. අනික වෙනම් කරන්නේ නැහැ කියමුකෝ මේ මෙහෙ ඇවිදින්න. නමුත් අර තුන හතර කරනවනේ ඕනක.
ඒ තැනක සම්මාදිට්ඨියේ ගුණ තියෙන්න බෑ. ඒ කියන්නේ සම්පප්පලාප කියෝන කවක යෝගියෝ ඉන්න වෙලාවක සම්මාදිට්ඨියේ ගුණ තියෙන්න බෑ. ඇයි? විතික්‍රමණ වෙලා වාචකම්මන්තා ජීව තුලට අකුසලිය ඇවිදිලා. එහෙම එන්න නම් අවිද්‍යාව හෝ ව්‍යාපාදයේ තියෙන්න ඕනේ සංකල්පනාවල මිත්‍යා දෘෂ්ටි තියෙන්න ඕනේ. සම්පප්පලාපයක් කියවෙන්න කට ඇරෙන්න ඔය ගුණේ තියෙන. ඒකට එතනත් නැහැ. හැබැයි මෙහෙම දෙයක් දැන් සතිපට්ඨානේ වැඩුවම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන් දකින්න ඒකායන මාර්ගයේ ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩිමයි ආරියෂ්ඨාංග මාර්ගයේ අංග ඔක්කොම වැඩෙන ඒකායන ක්‍රමයේ සතිපට්ඨානේ වැඩිමයි කියන එක තමයි ධර්මය. දැන් සතිපට්ඨාන භාවනාවක් වැඩුවොත් ඒකේ තියෙනවා කාය අනුපස්සනාව පළවෙනි එක. කාය අනුපස්සනාව කියන්නේ කයේ වර්තමාන අරමුණක සතිය පැවතුනවා. සතිපට්ඨානේ වැඩෙනකොට. ඒ කයේ වර්තමාන අරමුණක් කරහා තමයි එතෙන්දී වේදනාව චිත්තානු ධම්මානු කියන අනිත් තුන කොටනෙන්නේ. වේදනාවක් ඇහෙන් එන්නත් පුළුවන් කණෙන් එන්නත් පුළුවන් නමුත් ඇහෙන් එන තැනදී වේදනානුපස්සනාවක් ඇහෙන් රූපයක් බලපු එකේ විඳීමක් තියෙනවා වේදනා ස්වરૂපයක් තියෙනවා නමුත් ඒක වේදනානුපස්සනාව විදිහට ගන්න පුළුවන් ඒ වේදනාව අනුව බලනවා එතකොට ඇහෙන් එන අරමුණකිනු සිතක් හට ගන්නවා එහෙනම් එතනක් තියෙනවා චිත්තානුපස්සනාව ඕනම සිතක් තුළ ධම්ම තියෙනවා එහෙනම් එතන තියෙනවා ඇහෙන් එන අරමුණ තුලත් වේදනානු චිත්තානු ධම්මානු කියන තුන අනුපස්සනා තුන. ඒ අනුපස්සනා තුනක් වඩලා සම්මාදිට්ඨිය ලැබින්නේ කාට? තේරුණාද? මනසින් එන සමත භාවනාවකත් තියෙනවා ඒ කියන තුන. මොනවද? වේදනානු චිත්තානු ධම්මානු නැත්නම් මොකද්ද සමත භාවනාව කායනුපස්සනාව නැහැ එතකොට බුදුහාමුදුරුවෝ උගන්වන්නේ සතරාතිපට්ඨානයේ වඩින එකද නිවන් දකින්න එක නැත්නම් වේදනානු චිත්තානු ධම්මානු වඩලා නිවන් දකින්න එකද එහෙනම් දැන් අරමුණ කොහෙන් වෙන්න ඕනද කයෙන් වෙන්න ඕනේ කායනුපස්සනාව තියෙන්න ඕනේ තේරෙනවනේ දැන් ඕක නොදන්නේ බොරු චිත්තානුපස්සනාව වඩන්නේ ඕනතර එනේනේක මේක හොඳයි මේක නරකයි කියලා ගොඩ ගහනවා මට සිතුවිලි දිහා බලා හිටියේ ඉතින් සිතුවිලි දිහා බලා හිටියම කායනුපස්සනාව තියෙනවා කයෙන් එන අරමුණක්ද ඒ බලා ඉන්නේ කොහෙන් වඳුරගෙන් එන අරමුණු නේද සිතුවිලි කියලා බලා ඉන්නේ දැන් එහෙම සතිපට්ඨානේ වඩලා මාර්ගඵලලාභීන් ඉන්නෝනේ ලංකාවේ විශාල තොගයක්. ඒව උගන්වන ගුරු භවතුන් ඉන්නෝනේ ඊටත් වැඩි. ඒකට මේගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඒගොල්ලෝ ළඟ තියෙන සතර සතිපට්ඨානේ. නෑ. තියෙන්නේ තුනයි. ඔය තුන තිබුණා උද්දකාරාම පුත්‍ර ළඟ. තේරෙනවනේ වේදනානුපස්සනා චිත්තානු ධම්මානු කියන එක තිබුණා උද්දකාරම් පුත්‍රලා නැත්ති මොකද්ද යාළඟ කායනුපස්සනා දැන් උද්දකාරම් පුත්‍රගේ ගෝලියෝ ටිකට කායනුපස්සනාව වඩන්නේ කොහොමද කියලා ගැන්වුවා සුදුරේදී යනගෙන ආයේ යනවර පරණ පුරුද්දට මෙහෙදි වෙන්නේ ඒකයි ආයේ ජප කරන්න යනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම එතකොට කෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ජප කරන්නේ මොකකින්? කයෙන්? මන්දරගෙන්? දැන් ඒකෙන් ගන්න පුළුවන් උපරිම මොකද්ද? සතිපට්ඨානෙන් තුනයි. කායනුපස්සනාව හැර ඉතිරි ටික ගන්න පුළුවන්. ඔව් බුදුහාමුදුරුවෝ කියන්නේ එතකොට සම්මාදිට්ඨියට යන්න බෑ. දැන් ඒක නිසාවෙන් මෙතන තියෙන්නේ අනිවාර්යෙන් කායනුපස්සනාව වැඩෙන්න ඕනේ. ඒතකොට කායික වර්තමාන අරමුණක සතිය තියෙන්න ඕනේ. ඒ සතිය තියෙනකොටත් අනිත් තුනම තියෙනවා.
ඒ සතිය පවතිනකොට කායික අරමුණක ඒකෙන් ඇති වෙන සිත තුල වේදනාවකුත් තියෙනවා ධම්මත් තියෙනවා. ඒතර සතර සතිපට්ඨානේ නැත්නම් එන්න තියෙන්නේ ඇහෙන් එන අරමුණක එන්න බෑ, කනෙන් එන්න බෑ, නාසයෙන් එන්න බෑ, දිවෙන් එන්න බෑ, මනසෙන් එන්න බෑ. සතිපට්ඨානේ එන්න තියෙන්නේ එකම එක දොරටුවයි කය විතරයි. තේරුණානේ? ඒක නිසාවෙන් ඒක දැනගෙන දැන් සක්මන් භාවනාව කරනකොට අර ආධුනිකයෙක් ඉන්නවා, ඒ අය මේක දැනගෙන කරන්න ඕනේ, කියා දෙන විදිහට කියන්න කරන්න වෙන අලුතෙන් ආපු අය පස්සේ දැනුවත් කරයි. අර පොළොවේ කකුල වදිනකොට යටිපල්ලට පොළොවේ ස්පර්ශය තේරෙන්නේ කය මනසටද කයටද ඇහැටද? කයට. එහෙනම් එතන ඔය සතිපට්ඨාන හතර ගොඩනගා ගන්න පුළුවන් පුරුදු වුණා. තේරෙනවනේ? දැන් ආස්වාස පාස්වාසයේ ස්පර්ශ වෙන තැනට සතිය තිබ්බොත් මොකද වෙන්නේ? ඒක ආස්වාස පාස්වාසයේ තේරෙන්නේ මනසටද ඇහැටද කනටද දිවටද? නෑ, ආය කයට. ශරීරයේනේ ස්පර්ශ වෙන්නේ. එතකොට එතන සතිපට්ඨාන හතර තියෙනවා. දැන් ඔය භාවනා දෙකනේ කරන්න කිව්වේ. දැන් මේක පැවැත්වුවම මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම ඒ ස්පර්ශ වෙන කායික කොටස තුල මමත්වයේ අහක් වෙලා, මමත්වයේ තියෙන්නේ කායික කොටසක, කය ධාතු කියන ගුණේ නැත්නම් මගේ කය කියලා තේරෙන්නේ මස් ඇටලේ තේරෙන තැනක විතරයි. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ඔය භාවනා කරනකොට මස් ඇටලේ අභිවව අර සතරාතිපට්ඨානේ වැඩෙනකොට ඒ අදාළ කායික කොටස පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිලා තින්නේ, ධාතු ගුණ සතියට අහු වෙනවා. උණුසුම සීතල කම්පන චංචල ආදී දේ. අන්නේ එන්නේ එක අල්ලගෙන ඒ කමඨහනට අදාළ කායික කොටස මුලින්ම ධාතු ගුණයකටපත් වුණාම ඒ භවනාව තවත් මෝඩය වගේ බහුලිකත ගුණෝ ටික ටික මේ ශාරීරියේ හැම තැනම විවිධ තැන්වල ශාරීරියෙන් තේරෙන්න පටන් ගන්න ධාතු ගුණ. තේරෙනවනේ? ඒතර ධාතු ගුණයක් කියන එක මගේ කියලා ගන්න ස්වරූපයෙන් හීන වෙච්ච එක. මස් ඇටලේ තේරෙනකොට ශාරීරිය මගේ වෙනවා. තේරෙනවනේ? එහෙනම් මමත්වයේ හදන්නේ තණ්හාවයි. එහෙනම් ධාතු ගුණයක් තේරෙන තැන තණ්හාවකේ ඉඩ අහුරනවා. මගේ ශාරීරිය කියලා අයිතිවාසිකම් කියන්න බැරි වෙනවා. මගේ ශාරීරිය කියලා අයිතිවාසිකම් කියන එකට තමයි ශාරීරිය උපාදාන වෙනවා කියන්නේ. මේ ශාරීරිය උපාදාන වුණාම ලැබෙන ධිට්ඨිය තමයි සක්කාය ධිට්ඨිය. තේරුණානේ? ශාරීරිය උපාදාන වුණාම ලැබෙන ධිට්ඨියට කියනවා සක්කාය ධිට්ඨිය. එහෙනම් සක්කාය ධිට්ඨිය නැත්තේ කොහේද? ශාරීරිය උපාදාන වෙන්නේ නැති වෙන්නේ. මගේ ශාරීරිය කියලා තේරෙන්නේ නැති තැනක තියෙන ධිට්ඨිය තමයි සක්කාය ධිට්ඨියෙන් තොර ධිට්ඨිය. දැන් ධාතු ගුණ තේරුණාට මේක ගැලවෙන්නේ නැහැ, සක්කාය ධිට්ඨිය නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ධාතු ගුණයට ඇලීම ගැටීම තියෙනකොට ආය මගේ වෙලා. කවුද ඇලෙන්නේ? මම. කවුද ගැටෙන්නේ? මම. එන ඇලීම ගැටීම තියෙන තැන තණ්හාව තියෙනවා. මමත් තණ්හාව කියන්නේ ඇලෙන වෙලාවේ මමත්වය. ඔකට කියනවා තණ්හාව. ගැටෙන වෙලාවේ මමත්වය. ඔකට කියනවා තණ්හාව. තණ්හාව නම් ඇලීම හෝ ගැටීමේ ප්‍රතිඵලය දුක. තණ්හාවේ උපදවන්නේ මොකද්ද? දුක. එහෙනම් ධාතු ගුණයක ඇලෙන වෙලාවේ දුක උපදවනවා, සංසාරයක් හදනවා. ගැටෙන හැම වෙලෙම දුක උපදනවා, සංසාරයක් හැදෙනවා. නමුත් කාට හරි පුළුවන් ඔතන තව බහුලීගත කිරීම තුළ ඒ භවනාව අර දැනෙන ධාතු ගුණයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියොත්, ඇලීම ගැටීම නැතුව ඉන්න තව පුරුදු වීමෙන් වෙනවා මිසක් හිතලා ඉන්න බෑ. දැන් මම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එකේ තුල තියෙනක මොකද? ඒ තණ්හාවමයි. මම ඉන්නවා. ඒක හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි, තර්ක කරලා ඉගෙනගෙන කරන්න පුළුවන් එකක් නෙවෙයි. කරන භාවනා මෝඩය වගේ බහුලීගත වීමෙන් ලැබෙන ප්‍රතිඵලය.
අන්න එතෙන්ට ගියොත් කවුරු හරි දැන් ශරීරයෙන් දැනෙන ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව විවිධාකාර ලක්ෂ කෝටි ගානක විවිධ වූ ධාතු ගුණ මේ ශරීරයෙන් දැනෙන්න ඕනේ හරියට කායනුපස්සනාව වැඩන ඕන සක්මන් කරත් එකයි ඉඳගෙන භාවනා කරත් එකයි නැතුව මේක අහවල් එක ලොකු කියලා හදන්නේ මිත්‍යා දෘෂ්ටි අදහස් තේරෙනවද මේක ලේසිම සක්මනේ මොකද අර වැ හොරට නිින්ද යනවා විදර්ශනා උපක්විලේශයට ආව වෙලා මොන ධාතු ගුණයක්වත් තේරෙන්නේ දැන් ඒවට බැහැවිච්ච අය ඊට වෙන්නේ දැන් අර විදිහට ඔය තක්ම භාවනා කරලා මුළු ශරීරයේම ධාතු ගුණ විවිධ විදිය මුලින් දැනෙන්නෙම නැහැ ඊට පස්සේ ටික ටික දැනලා ඒ දැනෙන එකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා ඔහොමම කාලයක් පුරුදු වෙනකොට ශරීරය තුළින් දැනෙන ඕනම ධාතු ගුණයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව යනවා එතකොට ධාතු ගුණ තේරෙන්නේ ඉතා සියුම්ම තේරෙනවනේ දැන් ඔන්න ඔය ගුණය තියෙන තැනකයි අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති තියෙන්නේ මෙන්න ටියුෂන් එකේක තියෙන්නේ නැහැ මේක බණ පොලක තියෙන්නේ නැහැ මේක අටමහා කුසලයක් කරන වෙලාවක තියෙන්නේ නැහැ සමත භාවනාවක් කරන වෙලාවක නැහැ මේක මොකද්ද මූලික සාධකය කායනුපස්සනාවෙන් කය මගින් නොවෙන තත්ත්වයට ධාතු ගුණ තේරෙන්න ඕන කය තේරෙන්නේ නැති වුණොත් සමත භාවනාව සමත භාවනාවෙන් වෙන්නේ මොකද්ද පංච ඉන්ද්‍රියම මරා ගන්නවා තාවකාලිකව එතකොට කය තේරෙන්නේ කය තේරෙන්නේ නැති තැනක කවදාවත් අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති වෙන්න බෑ මේකයි සමත භාවනාවේ මේ සම්මාදිට්ඨියේ ගුණ නැහැ දැන් ඔය ශරීරයේ ලක්ෂ කෝටි ගානක ධාතු ගුණ තේරි එයා දොස්තර හම්බෙන්නේ නැතුව කට්ටඩිය හම්බෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මෝඩය වගේ එක කරා නම් ඉස්සරහට හුඟක් යනකොට අනිවාර්යයෙන්ම ශරීරයේ ධාතු ගුණ තේරෙනවා ඒකට ඇලීමකෝ ගැටීමකෝ නැහැ එතකොට හැම වෙලේම ධාතු ගුණයේ සියුම් දැන් ඇලෙනකොට ගැටෙනකොට ගොරෝසු වෙනවා එළි තේරුණානේ ඒකේ අර්ථකථන දෙනවා නම් ඇලිලා හෝ ගැටිලා ධාතු ගුණයට අර්ථකථන දෙනවා කියන්නේ ගුණයට ඇලෙනවා හෝ ගැටෙනවා එහෙම නැතුව ඉන්නකොට දැන් ධාතු ගුණ කයෙන් සිවුම් වෙන්න ඕනේ දැනෙන ධාතු ගුණයට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේත් නැහැ ඒ தත්ත්වය බහුලීගත කරන්න පුළුවන් වෙලාවක එයාට මනසින් හෝ ඇහෙන් හෝ කනින් එන අරමුණ දැන් ඒව එන්නේ කොහෙන්ද ධාතු කයෙන් නෙමෙයි ධාතු ගුණෙන් එන්නේ කයෙන්ද ඒක දැනෙන්න ඕනේ දැනනකොට දැනෙන්නේ නැති වෙලාවට මොකද වෙන්නේ මනසෙන් එන අරමුණ එකක් ගම මනසෙන් මතක් වෙනවා ඒ මතක් වෙනකොට අවිද්‍යාව මෙන්න මට මේක මතක් වෙලා ලෝභය ඇති වුණා තේරෙනවනේ තවදයක් මතක් වෙනකොට තරහව ඇති වෙනවා ඒ දෝමනස්සේ හැබැයි ඒ ලෝභය ඇති වුණාට වාචා කම්මන්තා ජීව වලට යන්න තරම් බලයක් නැහැ තේරෙනවනේ අන්නේ ගුණය තියෙනවා නම් අන්නේ ගුණයට තමයි කියන්නේ අකුසලංච පජානාති කුසලංච පජානාති අකුසලයේ දකින්න අකුසලයේ වෙන්නේ හැබැයි වෙන්නේ නැත්තේ මොන අකුසලයේද වාචා කම්මන්තා ජීව හරහා වෙන්නේ හත නමුත් සංකල්පනාවල තියෙන අවිද්‍යාව ලෝභය හට ගන්නවා දකින්න ඒ දකින්න බලය ආවේ කොහෙන්ද අර කය දැන් යෝනිසෝ මනසිකාරේ බංකරයක් වෙලා කයෙන් එන අරමුණ තුළ මමත්වේ නැහැ ඒ ධාතු ගුණ තියෙන්නේ ධාතු ගුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් එතකොට කයෙන් එන ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතු වුණාම එතෙන්ට අර අවිද්‍යාව හෝ දෝමනස්සයට හෝ මිත්‍යා දෘෂ්ටියට රිංග ගන්න බෑ තේන්නවනේ දැන් එතන ඒක බංකරයක් වෙලා එතකොට කාය විඥානයේ යෝනිසෝ මනසිකාරේ ඉතන බංකර අනික් ඉන්ද්‍රියන් පහම අයෝනිසෝ මනසිකාරේ බංකර වෙලා ඒකේ හැමදාම තියෙන්නේ එහෙමයි. ඇයි ඒක තුලින් එන අරමුණක එක්කෝ අවිද්‍යාව හටගන්නව නැත්නම් දෝමනස්සය හටගන්නව. නැත්නම් ඒකට විරුද්ධ දේ කුසලිය හටගන්නව
නැත්නම් අකුසලිය හට ගන්න. හැබැයි හට ගන්න දැන් මූල ස්වરૂපිය. සංකල්පනා වලින් ඇති වෙන දෙයි දකින්නේ මේ. මෙන්න මේ ගුණය තමයි ගාව විපස්සනාව. තේරුණානේ? ඔය ගුණය ලැබෙනවද සමත භාවනා කරලා? නෑ, අවිද්‍යා දෝමනස දෙක යටපත් වෙන බව සමත භාවනාව. ඒක සිල් ආමිෂ පිං සිල් රැක්කට අවිද්‍යා දෝමනස දෙක යටපත් කරන්නවත් පුළුවන්. විටින් විට ඇති වෙනවා. දැන් ඔයගොල්ලෝ අට සිල් රකින්නවා, ඔය ඉඳගෙන ඉන්නකොට කොන්ද රිදෙනවා. ඉතින් ඔකෝ රිදෙනවා නම් දෝම ව්‍යාපාදේ තියෙනවා. රිදෙන්නේ මොකටද? ව්‍යාපාදේ තියෙන ඉඳ කකුල රිදෙන්නේ මොකද? ව්‍යාපාදේ තියෙන ඉඳ. නමුත් දැන් බලන්න හොඳට සක්මන් කරන වෙලාවේ කයෙන් ධාතු ගුණ දැනෙනවා. ඒක තුලට රිංගන්න ව්‍යාපාදී ඇති වෙනවා දකින්නවා. එතකොට දැනෙන දුක් වේදනාවක්. හැබැයි නිර්ආමිෂ දුක්. තේරුණානේ? දැන් ඒක දැන් මෙතෙන්දි මෙහෙම දෙයක් ඇති වුණා කියලා සතිය දන්නවා. එතකොට ඒ කයනුත් දන්නවා. ඊට පස්සේ ඊට අමතරව අනික් අරමුණු වලිනුත් දැනගන්න පුළුවන්. ශක්තිය ටික ටික වැඩි වෙනවා. තේරෙනවානේ? ඒක තමයි එතන තියෙන විපස්සනාව. එන්නේ විපස්සනාව තියෙන්නේ කාට හරි සම්මා දිට්ඨියෙන් පස්සේ කියන එකයි මේ සරියුත් සාමුදුරු දේශනා කරන්නේ. තේරෙනවානේ? නැතුව වෙන තැනක ගියාට වැඩක් නැහැ කියන. අකුසලයෙන් රාකපලා අකුසල් කරන්නේ නැතුව හිටියා කියලා සම්මා දිට්ඨිය ලැබෙනව නෙමෙයි මේ කියන්නේ. අකුසලයේ වාචකම්මන්තා ජීව වල අකුසලයේ තියෙන්න බෑ මෙතන. නමුත් සංකල්පනා වල එන අකුසලය අර කායනුපස්සනාවෙන් කය ධාතු කරගෙන ඒකට ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න පුරුදු වෙලා ලබා ගන්න පුළුවන් ගුණයක් මේ කියන්නේ. ඒ ගුණය තමයි භාවනාව. ඔබ තමයි විපස්සනාව කියන්නේ. ඔක නැතුව අනිත්‍ය ජප කර කර මෙනෙහි කර කර ටියුෂන් ගිහිල්ලා ගුරුවරයා කියන විදිහට හිතලා හිතුවම මේ මොකද්ද? වඳුරා පෝෂණය වෙන එක. ඔය කියන සම්මාදිට්ඨි ලක්ෂණයක් නේද? ඔක හොඳට මතක තියාගන්න. නැත්නම් අර හොර සෝහංකාරය තමයි බිහි වෙන්නේ. තෝ තමන් කරන භාවනාවේ මෙතෙන්ට යන්නේ කියලා දන්නේ නැති මිනිහට කවදාවත් තේරෙන්නේ බෑනේ. මේක වටිනවා කියලා අර බොරු කරනවා. ඊට පස්සේ කියෝ කියෝ තර්ක කර කර පොත් බල බල මේ යදාගත්තේ හුදකලා භාවනා දිනියත් කාලගන්ණි කරගන්න. තමනුත් කාලගන්ණි කරගෙන අනුන්ටත් ඒකේ වල කපනවා. එහෙම බිරිස තමයි බහුතර. දැන් හැමදාම ඕක නවත්තන්න කිව්වට නවත්තන්නේ නැහැ. මොකද හේතුව? අර බොරු මිත්‍යා දෘෂ්ටි. දෙවෙනි කාරණේ මතක් කරා මම. අද තුන්වෙනි කාරණේ තියුණා. අද තුන්වෙනි එක නෙමෙයි ලබන සතියේ එක පැහැදිලි කරනවා. මොකද නැත්නම් මේක වාරද්ද ගත්තා වැඩක් නැහැ. දෙවෙනි කාරණේට දැන් ඒ ගුණේ තියෙනවා නම් අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති තියෙනවා නම් සරියුත් හාමුදුරුවෝ කියන යා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් යා ළඟ සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය ලක්ෂණයක් නේ. හැබැයි සම්මා දිට්ඨිය ලබන විදිහ නෙමෙයි මේ තියෙන්නේ. ලබන්නේ කොහොමද? සතිපට්ඨානෙ වැඩි. කියනවානේ ඉගෙනගෙන ලබනවා කියන්නේ වර්තමානයේ ඉන්න මහාචාර්යවරුනේ. මහාචාර්යවරයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ නෙමෙයි ඉන්නේ, විශ්වවිද්‍යාලයේ ශ්‍රාවකයෙ ඉන්නේ. කියනවානේ. යා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ කියලා ගන්න මේ ලංකා මිනිස්සු. ඉගෙනගෙන මේකට යන්න බෑ. සතිවට්ටානේ වඩලා දියුණු වුණාම ලැබෙන ඵලය. එතකොට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ සතිපට්ඨානේ වඩන හැටි උගන්වන්න නෙමෙයි, වඩලා හරි තැනට ගියාද නැද්ද කියලා ඉගෙන ගන්නයි. නැතුව සම්මාදිට්ඨි සූත්‍රයේ ඉගෙනගෙන නිවන් දකින්න බෑ කාටවත්. මේක පාඩම් කරලා මේක සාකච්ඡා කරලා නිවන් දකින්න බෑ. මේක තියෙන්නේ ඒ ධර්මයේ සතිපට්ඨානේ වැඩිමින් ලැබෙන ආනිසංස නැත්නම් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ටිකක් විග්‍රහ කරපු එක. ඕක ගැන තර්ක කරාට ලැබෙන්නේ මොකද්ද? අකුසලාංච ඥානාති කියන ගුණය විතරයි. ඒක නිවන් මාර්ගයේ නෙවෙයි. ඒක නිකන් දැනුම සහතිකයක්.
ඒක නිවන් මාර්ගය කියන්නේ විවාහක කොමසාරිස් විතරයි. බුදුහාමුදුරුවෝ කියන නිවනක් නැහැ ජානාති වෙලා. කොමසාරිස් ගිහි නිවනක් තියෙනවා සාතිකියා. තේරෙනවද? ඉතින් ඔය මෝඩ වැඩ වලට අහු වෙන්න එපා. කරන දේ හරියට කරලා මෝඩය වගේ ওই දේ කරොත් ওই කියන ගුණයට පහු වෙනකොට තීරෙයි. මේක නේද ওই කියන ගුණය. තේරෙනවද? තේරුන්නේ නැතට කමන්නේ ඕකම කරන්න. වෙන්නේ මේකේ. ඒක තමන් කය ගහ හිටියා කියලා සිල් රැක්කා විතරක් කියලා මේක ලැබෙන්නේ නැහැ. දන් දුන්නා විතරක් කියලා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ මේ සරියුත් හාමුදුරුවෝ දෙවණු පැහැදිලි කරනවා. ඒ ලක්ෂණය ගැන නැති වුණා මෙන්න මේ දෙවැනි ලක්ෂණය තිබුණත් එයා සම්මාදිට්ඨි ලාභියගේ ගුණ පෙන්වුම් කරනවා. මොකද්ද එතන කිව්වා? මතකද ගිය සති කියා දුන්නේ ඒක. නැවත මේ මතක් කරන්නේ මේ දෙක නැත්නම් ඕව මතක නැහැ. අර බොරුවම කරනවා. අර බොරුව කියන්නේ ආර මේ සම්පප්පලාව යෝගියෝ අදජ්‍ය වෙන කාල අකුසලිය කරන මොකද්ද දෙවෙනි එක? ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මෙතන කාරණා හතරක් තියෙනවා. මෙතනත් පජානාති ගුණයයි. එන ආහාරයට කරන්න පුළුවන් කාරණා පජානාති නොවිලා කරන්න පුළුවන් තුනක් තියෙනවා. ඒ තුන හරියන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. මොනවද ආහාරයේ? ආහාරය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒක පජානාති නෙවෙයි. දැන් ඔය ටියුෂන් ගිහිල්ලා අභිධර්ම ටියුෂන් ගිහිල්ලා කරන්නේ මොකද? ආහාරය ගැන ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආහාර මොනවද කියලා ඉගෙන ගන්න එක තමයි ඔය කරන්නේ. ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ. ඉගෙන ගන්න එක නරක නෙවෙයි. ඉගෙන ගැනීම පජානාති නෙවෙයි. ජානාති. ඊට පස්සේ බලුවන් ආහාරය රකින්න. ඒක සීලෙ. ආහාර රකින්න එක සීලෙ. ඊට පස්සේ ආහාරය සමහර ආහාර පුළුවන් යටපත්චරන්න. ඒකට කියනවා සමාධි. එහෙනම් ආහාරයට පජානාති නොවි කරන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ආහාරය ගැන ඉගෙන ගන්න එක වැඩක් ඇති එකක් උනේ. ඉගෙන ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඒ ඉගෙන ගත්ත එක මේ ජීවිතේෙම ඉවරයි. ඒ පළක් නෑ. නමුත් ආහාරය හඳුනගෙන නරක ආහාර රකින්නත් හොඳ ආහාර වඩන්නත් පුළුවන්. ඒක හොඳයි. ඒක හොඳ සංසාරයක් ලැබෙන්න හොඳයි. නිවන් දකින්න වෙන්නේ ඒක. ඒ නිවන් දැකීමක් නෑ ඒක. ඊට පස්සේ පුළුවන් නරක ආහාර සියල්ලම යටපත් කරන්න. ඒකට කියනවා ආහාර පජානාති නෙවෙයි ආහාර යටපත් කරනවා කියන්නේ ආහාර වලට මුක්ති කියන ගුණය කියනවා යටපත් කරනවා. දැන් එහෙනම් මෙතන කියන්නේ මොනවද? ආහාර ගැන ඉගෙන ගන්නවා කියන්නේ දැනුමක්. ඒකෙන් වැඩක් නැහැ නිවන් දකින්න. ඒක ප්‍රයෝජනවත් වෙන්නේ ඒකෙන් නිවන් දකින්න බෑ කාටවත්. ආහාර ගැන ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන විතරක් නිවන් දකින්න බෑ. ඊළඟට ආහාර නරක ආහාර තියෙනවා නම් ඒවා රකින්න පුළුවන්. හොඳ ආහාර තියෙනවා නම් ඒවා වඩන්න පුළුවන්. ඒකෙන් උන් නිවන ලැබෙන්නේ නැහැ. නමුත් නිවන් දකින්න උදව් වෙනවා නරක ආහාර රැකීම තුළ. එහෙනම් නරක ආහාර වලින් ලැබෙන්නේ අකුසලය, හොඳ ආහාර ලැබෙන්නේ කුසලය. මෙතන ආහාරය කියන්නේ එහෙනම් ඔය රූප වේදිනීන් කියන ඒවා නෙවෙයි. විශ්වවිද්‍යාල වලින් කියන ආහාරය ගැන නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන ආහාරය දැනගන්න ඕන. මොකටද බුදුහාමුදුරුවෝ ආහාර කියන්නේ? සංසාරයේට ආහාර. තේරෙනවද? එහෙනම් ලස්සන රූපයක් ලැබෙන එක නෙවෙයි මේ කියන්නේ. ආහාරින්ද තමයි අකුසල් කරන්නේ. ආහාරින්ද තමයි අකුසල් කරන්නේ. ඒක අකුසලයට උදව් වෙන්නේ දේ ආහාරය. කුසලයට උදව් වෙන දේ ආහාර. තේරෙනවද? නැතු වෙන අර්ථයකින් මේ මිනිසු කියන වචනේ ස්කෝල පොත්වල තියෙන ආහාර මෙතෙන්ට අදාළ නැහැ. තේරෙනවද?
වෛද්‍යවරු කියන ආහාර මෙතෙන්ට අදාළ නැහැ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ වෛද්‍යවරු කියන ආහාර නෙමෙයි. සුපර් මාකට් එකේ තියෙන ආහාර මෙතෙන්ට අදාළ නැහැ. තේරෙනවද? ආහාරය කියන වචනේ දැනගන්න. ආහාරය කියලා ධර්මයේ කියන්නේ සංසාරේ හදන්න උදව් වෙන දේ ආහාර. සංසාරයට ආහාර, දුකට ආහාර. තේරෙනවද? ඒ දුකට ආහාර වෙච්චේ කාරණා හතරක් තියෙනවා. ඒ හතරට කරන්න පුළුවා ඉගෙන ගන්න කාට හරි. ඒක ටියුෂන් වලින් කරන එක. ඔය ටියුෂන් යන්නේ හැට බලලා ආහාර ගැන ඉගෙන ගන්න. ඒක කියෝ කියෝ ඊට පස්සේ මම දන්නවා උඹ දන්නේ නැහැ කියලා කියුවා. ඒකයි කියන්නේ කොහොමද? අපි දන්නවා සම්මාදිට්ඨිය කියන්නේ මේකයි. මොකද සරියුත් තාමතුර සම්මාදිට්ඨි සූත්‍රයේ දේශනා කරලා තියෙනවානේ ආහාරංච පජානාති. ආහාර සම්දයන්ත පජානාති. නිරෝධංච පජානාති. මං ආහාර ගැන දේශන ප්‍රයත්යයක මට පොත් ලී හැකි. බුදුහාමුදුරු දේශනා කරන ආහාර මේවයි. දැන් ඒක පජානාති. නෑ දැන සහති ගියා. ඒකෙන් කිසි ඵලයක් නෑ. එකම ඵලයේ ඉතුරු වෙන්නේ සම්පප්පලාප විතරයි. අකුසල ඉතුරුයි. සම්පප්පලාප කියන්නේ අකුසල. ඒක ගියෝ ගියෝ තර්ක කර කර ඇවිදින. ඒකෙන් නිවනක් නෑ. එහෙනම් මේ සංසාරයේට ආහාර හතර ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒක මම මතක් කරා. මොනවද හතර? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් මෙහෙම දෙකුත් තියෙනවා. දැන් ආහාරය ගැන පජානාති කියන්නේ දැන් මේ මොහොතේ මල් ළඟ සක්‍රිය වෙන්නේ කබලින්කාර ආහාරයයි, මේ මොහොතේ සක්‍රිය වෙන්නේ ස්පර්ශ ආහාරයයි, මේ මොහොතේ සක්‍රිය වෙන්නේ මනෝ සංචේතන ආහාරයයි, මේ මොහොතේ තියෙන්නේ විඥාන ආහාරයයි කියන එක ඒ ආහාරය පරිභෝජනය වෙන මොහොතේ තේරීමයි. ඒතර ආහාරෝලින් තමයි කුසලයේ ඇති වෙන්නේ. ආහාරෝලින් තමයි අකුසලයේ ඇති වෙන්නේ. එහෙනම් අකුසලංච පජානාති වෙනකොට ආහාරංච පජානාති නොවෙනවද? අකුසලයේ නිර්මාණය වෙන්නේ මොකෙන්ද? ආහාරෝලින්. කුසලයේ නිර්මාණය වෙන්නේ ආහාරෝ. ඒ ආහාර මහාචාර්යවරයා කියන ආහාර නෙමෙයි. ගෘහ විද්‍යාවට ඉගෙන ගත්තේ ආහාරක් නෙමෙයි. බුදුහාඳුර දේශනා කරමු සංසාරගත සත්‍යයට සංසාරයේ හදන්න දුක ඇතිකරන්න උදව් වෙච්ච ආහාර. දැන් ඒ පඬිත ගංග වලට අරව කතා කර කර කාපුවා බීපුවා ගියෝ ගියෝ රක්තියක්. මම මෙච්චර මාත්‍රාවක් ගන්නව අහවල් පෙත්ත. මෙතේ දැන් හරි මම හොඳට දන්නවා. විටමින් පෙති මෙච්චර ගන්නවා මම. මගේ හැමේ පැහැය තියෙන්නේ අහවල් විටමින් වැඩියෙන් ගන්න හිඳයි. ඒක ලබා ගන්න අහවල් ගෙඩි මං ගාගෙන ඉන්නවා. පිටිගෙන කියන්නේ ඇවිදිලා පන්සල. දෙවියන් ආහාරන්ට පජානාත්. දන්නේ මොකද්ද? නැහැදිච්ච එක. සම්පප්පලා. නැන්නම් කියන්නේ 60 වෙන්නම ඉස්සර නම් ඕවා කරලා දැන් අපි කරන්නේ නැහැ. ඒත් නැහැදිච්ච එකම. දැන් කරන්නේ උවන්ට ගරහනවා. ඉස්සර අර ගහ ලැබුයි එක එක ගෙඩි ගගා හිටියේ ඌ දැන් ගහන්නේ නැහැ කියලා ගහන්නේ උවන්ට hina වෙනවා. මොකද්ද මේ සම්පප්පලාව නෙමෙයි. පරුසා වාචා නෙමෙයි. දර ගාපු ඉවොත් එකයි ගාපු නැති ඉවොත් එක. ඒක බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ගුණය නෙමෙයි. මොකද ආහාර නෙමෙයි මේ. බුදුහාමුදුර ආහාර කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. සංසාරයේට ආහාර. පළවෙනි ආහාරය මොකද්ද? කබලින්කාර. කබලින්කාර ආහාර කියන්නේ පරිසරයෙන් ගන්න කන බොන දේ. එළවලුත් කබලින්කාර ආහාර, පළතුරුත් කබලින්කාර ආහාර, බැදලා කන එකත් එහෙමයි,
තම්බල කන එකත් එහෙමයි අමුවෙන් කන එකත් එහෙමයි මස් මාංශත් කබලින් කර ආහාර තේරෙනවද ඔන්නේ කබලින් කර ආහාරයි සතිපට්ඨාන අතර සම්බන්ධයක් තියෙනවා ඒක ඒක දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක සූත්‍රයක් සංයුත්ත නිකායේ සතිපට්ඨාන සමුදය සූත්‍රය සතිපට්ඨාන හතර ඇති වෙන්නේ කොහොමද කියන එක කායනුපස්සනාවේ සමුදය මොකද්ද කායනුපස්සනාවේ සමුදය කායනුපස්සනාව හැදෙන්නේ කබලින් කාර ආහාරය එහෙනම් මගේ ශරීරය කියන එක ලැබෙන්නේ ඕක පවතින්නේ කන කිලෝ ගානෙන් බොන ලීටර් ගානේ. නියම මහාචාර දැනුම ඕනේ ඕක දැනගත්තම ඇති. තමන් ගිලින විටමින් කිලෝ ගාන ඕනේ නැහැ දැනගන්න. තේරෙනවද? ඔය බෑග් වල දාලා තියෙන බෙහෙත් ලැයිස්තුව වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ. මගේ කියන මස් ඇටලේ කිලෝ ගාන 23 කුණප ටික තිබුණේ ඕක පවතින්නේ කොහොමද? ඕකේ මුල මොකද්ද? දැන් කායනුපස්සනාව තේරෙන්නේ මොනවද ධාතු කියලා? 23 කුණප කිලෝ ගාන ටික නේද තේරෙන්නේ? 23 කුණප කිලෝ ගාන හැදුනේ කොහොමද? පවතින්නේ කොහොමද? දොස්තර හින්දා පවතිනවා, මහා බ්‍රාහ්මයා හින්දා පවතිනවා. ජනාධිපති හින්දා පවතිනවා. නෑ. ඊයේ කාපු ටික පෙරේදා කාපු ටික හින්දා පවතින. ඔයගොල්ලෝ ගිලපු ටික හින්දා මේ ශරීරයේ කිලෝ ගාන තියෙන්නේ. නොකා ඉන්නකො මම කියන්නේ බොරුවක්. මොකද වෙන්නේ බලන්න අර ඔය ශරීරෙට. කැමති නම් ඕන්න මේ කාමරයකට දාලා තියන්න ලබන මාස වෙනකම්. නොකා වතුරක් දෙන්න නැතුව, කණ්ඩක් දෙන්න නැතුව හිටියම් මොකද වෙන්නේ? ඔය පාට ගාපු කිලෝ ගහනට මොකද වෙන්නේ? දැන් පාට ගාන්න තැනක් ඉතුරු වෙයිද? මේකප් දාන්න එකක් ඉතුරු වෙයිද? එහෙනම් මේකප් බලේද බලෙන්ද ඔය ශාරීරිය තියෙන්නේ ඊයේ පෙරේදා කාපු ටිකේ බලෙන්ද? ආන්න එක තමයි කබලින් කරා. තේරුණානේ? එහෙනම් කබලින් කාර ආහාර කියන ඒවා කොච්චර හරි කෑවේ නැතුවට දැන් කන්නේ නැහැ ඔයගොල්ලෝ. නමුත් කබලින් කාර ආහාරය තියෙනවා සංසාරයේ හදනවා. කොහොමද දැන් කබලින් කාර ආහාරයෙන් සංසාරය හදන්නේ? හදන හැටි අනුන්ට පේන ඔය ඇඹරෙන්නේ හදන සංසාරයේ තමයි. ඔය මා දෙසිස් කුණපොර වේදනාවට නේද ඇඹරෙන්නේ? දැන් දෙසිස් කුණප හැදුවේ කවුද? ඊයේ පෙරේදා කාපු ටික නේද? ඔක තමයි මේ කියන කතාව ආහාරන්ට වජහනාති වෙන්නේ. තේරෙනවද? දැන් ධාතු ගුණයක් තේරෙනකොට කබලින් කාර ආහාරය තේරිලා ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් ඇලෙන් ධාතු ගුණයක් තේරෙනවා. ධාතු ගුණය එතකොට හැදුවේ කවුද? කබලින් කාර ආහාරය. කයනුපස්සනාවේ සමුදය කබලින් කාර ආහාරය. කාපු බීපු ටික ඊවැරේද? දැන් කෑවේ නැතුවට කරන්න දෙයක් නැහැ. ඒ වුණාට උපාසකම්මල මොකද වෙන්නේ? අර අමුතු තාලයට ටේබල් මැනස් දාලා කනවා. මොකද ඒකේ මං සෝවා. ටේබල් මැනස් ඉගෙන ගත්තේ සුද්ධංගෙන්. තේරෙනවා? එතකොට හිතන්නේ හරි. ටේබල් මැනස් මල් ළඟ තියෙන්නේ මොකද මේ? මං සම්මාදිටි තියෙන්නේ. දැන් ආහාරය දැනගෙනද ඔය? නැහැදිච්ච ගමනේ. ද ටේබල් මැනස් ඕලින් පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න. මේ උන රංගපාන හැටි බලන්න එපා ඔබ සම්බුල. ඔය දැනගෙන ඉන්න ඕන නැත්නම් වෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියෙන් වයසට ගිහිල්ලා මැරිලා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිහිට ගන්න බැරි.
ලංකාවේ වර්තමානයේ ගිහිව කරගන්නේ ඔච්චරයි දැන් බහුතරය. ඒ කුලප්පුවෙන් සෝවාන් කුලප්පුවෙන් සම්මාදිට්ඨි කුලප්පුව. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, කුලප්පුව විතරක් තියෙන. එතකොට මොකද වෙන්නේ? අර බොරු කාර්යයන්ට අහු වෙලා මිත්‍යා දෘෂ්ටි ලබන. දැන් ආහාරට පඤ්ඤානාතිය කියන තැන බලන කබලින් කර ආහාරයට ඔය කයි ධාතු ගුණයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ? කබලින් කර ආහාරය එතන නිරුද්ධයි. තේරුණානේ? එතකොට එහෙම පුරුදු වෙච්ච කෙනාට දැන් ධාතු ගුණයට ඇලෙන අවස්ථාවයි ධාතු ගුණයට ගැටෙන අවස්ථාවයි පස්සේ වෙන් කරගන්න බැරිද? මේ භවනා වෙනකොට වෙන් වෙන්නේ නැද්ද සතියේට? දැන් ඇලෙන්නේ ගැටීම නැති තැනයි, ඇලිච්චි හෝ ගැටීම අංශු මාත්‍රයක්වත් තියෙන තැනයි යාට වැටෙයිද නැද්ද? වැටෙනවා. එහෙනම් ඇලෙන තැන කබලින්කාර ආහාරයෙන් සංසාරය හදනවා. ගැටෙන තැන හදනවා. ඇලීමක් ගැටීමක් නැති තැන සංසාරයක් හදන්නේ. එතකොට කබලින්කාර ආහාරේ මොකද වෙලා තියෙන්නේ? නිරුද්ධයි. තේරුණානේ? ඕක දැන් අර අර මහා හෝටලියකින් ආහාර ගැනීම හරියන්නේ නැහැ මේක. ඒවට දියුසන් ගිහිල්ලා පුරුද්දට දැන් ඒක ගහ ගන්නවා මේක ඇතුලේ. උයන් ඉගෙන ගන්න ගිහින්. ටියුසන් ගිහින් උයන්ටත් ටියුසන් ගිහින්. එහෙම ගහම මෙතන මේ ධර්මයේ නැහැ. මේ ආහාර කියන්නේ වෙන එක. දැන් එහෙමනම් කායानुපස්සනාව නිර්මාණය වෙන්නේ කබලින් ආකාර ආහාර වලින්. ඊයේ පෙරේදා කාපු ටිකයි 90යි ඔය කය තියෙන්නේ. ඕකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. නැතුව මේ වෙන මහා බ්‍රාහ්ම්‍ය හදලා දීලත් නැහැ. රූපලාවන ශිල්පිය හදලා දීලත් නැහැ. දොස්තර දීලත් නැහැ ඕක. තේරෙනවද? එදා නම් හිටියේ මිනිසුන්ගේ කඩන්න දුන්නේ බුදුහාමුදුරුවන්ට නැහැ. මේ කය මගේ නෙමෙයි. මේක හදලා දුන්නේ මහා බ්‍රාහ්ම්‍යමයි. ඒකින්ද මේක මහා බ්‍රාහ්ම්‍යට ඕන විදිහට දියෙන්න ඕන. දැන් දැන් මහා බ්‍රහ්මය කවුද? උපාසක උපාසිකාවන්. බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ කෙනෙක් නෙවෙයි, මනුෂ්‍ය ලෝකෙම ඉන්න එකෙන් තමයි බ්‍රහ්මය වෙලා තියෙන්නේ. දොස්තර මහත්තයා මහා බ්‍රහ්මය. එයා හින්දානේ මගේ මේ මෙහෙම ඉන්නේ. මේ මස් ඇටලේ මේ දෙදිස් කුණපු ටික මෙහෙම තියෙන්නේ අහවල් දොස්තර හින්දානේ. ඒතකොට මහා බ්‍රහ්මය කවුද? දොස්තර. දැන් හුඟක් උපාසිකාව කියන්නේ මම මෙහෙම ඉන්නේ අහවල් ක්‍රීම් වර්ගයේ හින්දානේ. එතකොට එයාගේ මහා බ්‍රහ්මයා කන ක්‍රීම් එක. මනුස්ස සතෙකුත් නෙවෙයි. තේරණානේ මේ මිත්‍යා දෘෂ්ටි කොහොමද එන්නේ? මං අහවල් පෙත්ත දවස ගානේ ගත්තේ නැත්නම් මේ දෙදිසි කුණප නැහැ කියලා කිව්වම කවුද මහා බ්‍රහ්මයා වෙලා තියෙන්නේ? ඒ පෙති හදන කොම්පැනියෙන් තේරුණා නේද? නමුත් ඒ වෙදි විතරක් බීලා ඉන්නක බලන්න නෝක වතුර බොන්නේ නැතුව කන්න නැතුව මොකද වෙන්නේ බලන්න. ඒකක් වන්නේ නැහැ. එහෙනම් ඒක මිත්‍යාව නෙවෙයි. ඔයගොල්ලෝ ඊයේ කාපු කිලෝ ගානයි බීපු වතුර ටිකයි තමයි දෙසිස් කුණුඹ ටික. වෙන දෙයක් ඔතන නැහැ. තේරුණනේ? වෙන කිසි දෙයක් නැහැ. නැද්ද කියලා බලන්න, ඔකා ඉන්න බලන්න මොකද වෙන්නේ. ඔය කිලෝ ගහන අඩු විලා යනවනේ, ඊට පස්සේ ඇට ටික විතරක් ඉතුරු වෙනවනේ. එහෙනම් කබලින්කාර ආහාරය කියන්නේ ඔය ඒක පවතින්නේ ශරීරයේ තියෙන කබලින්කාර ආහාරවල උදව්වෙන්. ශරීරයෙන් හදන සංසාරය එහෙනම් කබලින්කාර ආහාර වලින් හදන සංසාරයමයි. තේරෙනවද? නැතුව කන විදිය මේ ටේබල් මෙනස් දාලා මේක විසඳන්න බෑ. ඒවා රංගපාලා බොරුවට වැඩක් නෑ. සතිවට්ඨානේ වඩලා කය ධාතු කරගන්න ඕනේ. එතකොට ඔන්න කබලින්කාර ආහාරය නිරුද්ධයි. ඔන්න කායानुපස්සනාවෙන් වෙන්න එක ආහාරය සම්පූර්ණ හකරලා. ඒක වැදුනම කය ධාතු වෙලා තියෙනවා නම් ඒ ධාතු වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් කබලින්කාර ආහාරය නිරුද්ධ වෙනවා. දැන් එතකොට තව ආහාරයක් තියෙනවා මොකක්ද? ස්පර්ශ ආහාරයෙන් ගොඩ නැගෙන්නේ මොකක්ද?
දැන් ස්පර්ශය වෙන්න පුළුවන් අපිට ස්පර්ශය කියන්නේ මට තේරෙන මට දැනෙන මට පේනවා කියනකොට ස්පර්ශයක් තියෙනවා ඇහි ස්පර්ශය මං ගහක් දකිනවා මං හරකෙක් දකිනවා මං බල්ලෙක් දකිනවා එතකොට බල්ලා මට ස්පර්ශ වුණා ස්පර්ශ උනේ කොහෙන්ද ඇහි තේරෙනවද එහෙනම් ඇහැට රූපයක් පේන තැන කනට සද්දයක් ඇහෙන තැන දිවට රසයක් දැනෙන තැන කයට ස්පර්ශයක් දැනෙන තැන පොට්ටබ්බයක් දැනෙන තැන මනසට මතක් වෙන ධම්මයක් දැනෙන තැන තියෙන්නේ ආහාරයේ ස්පර්ශ ආහාර ඒකෙනු සංසාරයේ හැදෙන දැන් එහෙමනම් ඔයගොල්ලන්ට මේ වාඩි වෙලා ඉන්න ඔය ඇඹරෙන අයට මොකද වෙන්නේ එහෙනම් ඇඹරෙනවා කියන්නේ ස්පර්ශ ආහාරෙන් සාරය හදනවා. ඒ ස්පර්ශ ආහාරය එන්නේ කොහෙන්ද? ඇහෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනසෙන්ද? කයෙන්. එන ස්පර්ශ ආහාරය කබලින්කාර ආහාරෙන් නෑ. දිස්කුණපු විතරයි හදලා දෙන්නේ. කය විතරයි. ස්පර්ශ ආහාරය එහෙම නෑ. කාය ඉන්ද්‍රිය විතරක් නෙමෙයි. ඉන්ද්‍රිය හයටම පොදුයි. උපපති ඉන්ද්‍රිය හයටම ස්පර්ශාරෙන් සංසාරය හැදියෙන්නේ. තේරෙනවද? එතකොට වේදනානුපස්සනාව කියන්නේ ඔන්න වේදනානුපස්සනාවේ සමුදය ස්පර්ශයයි. එන වේදනානුපස්සනාව කියන ටියුෂන් ගිහිල්ලා වැඩක් නැහැ. වේදනාව කොහෙන්ද ඇති වෙන්නේ? ඔව් ඇස් කන්න ආසාදී උපපති ඉන්ද්‍රිය හයට අරමුණක් ලැබීම තුලයි වේදනානුපස්සනාව කොට නැගෙන්නේ. ඒ හැමතැනම තියෙන ඇහැට රූපයක් පෙවුනත් වේදනාවක් තියෙනවා කනට සද්දයක් ඇහුනම විඳීමක් තියෙනවා විඳීමනේ මේ කියන්නේ විඳින එකෙක් ඉන්නවා නම් එතන සංසාරය හැදුවා පේන එකෙක් ඉන්නවා නම් දැන් බණ ඇහෙනෙවෝ ඉන්නවා නම් බණ ඇහෙනෙවෝ සංසාරය හදනවා ඒ හදන සංසාරය තමයි කාමාවචර කුසලිය කියන්නේ දැන් සංසාරය තුල තියෙන ලක්ෂණ දෙක තමයි කාමලෝකයේ කුසලිය සහ අකුසලිය එන මනහන කුසලයේ වෙන්නේ මොකද්ද වුණා වෙන්නේ මොනවද ස්පර්ශ වෙන්නේ කබලින්කාර ආහාරය නෙවෙයි ඉන්නේ මනහන කුසලයේ කරන්නේ මොකකින්ද ස්පර්ශ ආහාර දැන් ඊගාට ආහාර දෙකක් තියෙනවා ස්පර්ශයේ ස්පර්ශයෙන් වේදනාවයි බිහි වෙන්නේ වේදනාව මගේ නොකරන අනුපස්සනාව වේදනානුපස්සනාවයි විඳින්නේ තියෙන තැන සංසාරය හදනවා. විඳින්නේ බිහි වෙන ක්‍රම තියෙනවා හයක්. රූප දකින්නේ ශබ්ද හයන්නේ ඒ විඳින්නේ. ස්පර්ශය ආහාර වෙලයි. ඇහැ ස්පර්ශය ඇහැ ස්පර්ශ ආහාර වෙන්නත් පුළුවන්, කන ස්පර්ශ ආහාර වෙන්නත් පුළුවන්, කය ස්පර්ශ ආහාර වෙන්නත් පුළුවන්, දිව ස්පර්ශ ආහාර වෙන්නත් පුළුවන්, නාසයේ ස්පර්ශ ආහාර වෙන්නත් පුළුවන්. මනසට එන අරමුණු මතක් වෙන එකත් ස්පර්ශ ආහාරය වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ විඳින් වල කරන්නේ සංසාරය හදන. ඒකයි ආහාරය කියන්නේ. ඒකට වේදනානුපස්සනාව ස්පර්ශ ආහාරය මතයි රඳාපවතින. දැන් ඊගාට චිත්තානුපස්සනාව කියලා තුන්වෙනි එක. දැන් චිත්තානුපස්සනාවට පෙර දැන් චිත්තානුපස්සනාවේ සමුදය කියලා අර සමුදේ සූත්‍රයේදී කියනවා සතිපට්ඨාන සමුදේ සූත්‍රයේදී ඒ කියන්නේ සිත ඇති වෙන්නේ කොහොමද? නාම රූප වලින්. මොන ධර්මයේ කියන්නේ නාම රූප වලින් තමයි සිත. අර අභිධර්ම රිවිෂන් කියන්නේ නාම රූප හරියන්නේ නැමේ. මාස්ටර් කියන එක හරියන්නේ. ඒ චාට් ගහලා පාඩම් කරා කියලා නාම රූප දන්නේ නැහැ. තමන් තුල ඇති වෙන එක දැන ගන්න ඕනේ මේ මොහොතේ. නාම රූප වලින් තමයි සිතක් හට ගන්නවා කියලා බුදුහාමුදුරු දේශනා කරා. එහෙන් රූපයක් නැතුව සිතක් හට ගන්න බෑ. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ගෙදර ලාච්චුවේ රත්තරන්. නමුත් ඇහැට පේනවද ඒ රත්තරන් ටික? නෑ. කනට ඇහෙනවද සතරන් වලලු හැම ගැටෙන සද්ද gedara ඇතුලේ දැන් මතක් වෙනවනේ ඒ සුදුරේ දැඳගෙන හිටියද
ඉබ්බ දැම්මේ නැද්ද? දොර ලොක් කරේ නැද්ද? මේ මතක් වෙනකොට දොර කියන එක රූපයක් නෙවෙයිද? වෙනස තියෙන්නේ ඇහැට පේන රූපයක් නෙවෙයි මතක් වෙන රූපය. දොර රූපය කියන්නේ අන්නේ එකයි. ඇහැට පේන්නේ පොල් ගෙඩියක් පේනකොට ඇහැට වර්තමාන රූපය. මතක් වෙන්නේ ඒවා තියෙන්නේ මනෝ රූපය. මතක් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට මතක් වෙනවද ඉතියෝපියාවේ ගිහක ගේට්ටුව වහලා නැහැ කියලා? ඒකද මතක් වෙන්නේ තමන්ගේ අර ලෝන් දාලා හදපු ගීතු එහෙුවේ නැහැ කියලා. මෙහෙට ආවට පස්සේ මතක් වෙන්නේ. කල්පනා කළා බලන්න. ඇයි එහෙම වෙන්නේ? මේ මතක් වෙන එක රූපයක් නෙවෙයි. රූපයක්. හැබැයි වර්තමානයේ පංච ඉන්ද්‍රියන්ට දැන් ගෝචර වෙන එක නෙවෙයි අතීතයේ ගෝචර වෙන්නේ. දැන් ඒක නිසාවෙන් සිතක් හටගන්න එකට තමයි නාම රූප කියන්නේ. තේරෙනවනේ? ඇහැට පෙනලා සිතක් හටගන්නකොටත් ඒ රූපයේ වර්තමානයේ තියෙනවා නාමයේ එකින් හටගන්න. නැතු මාස්ටර් කියන ඒවා ඉගෙනගෙන මේ නිවන් දකින්න බෑ. ටියුෂන් අභිධර්ම මාස්ටර් කියන්නේ ඒවා චාට් ඇඳලා ඒක කොමසාරිකේ සාතියක් ගන්න ඕනේ. ඊට පස්සේ සිත චිත්තානුපස්සනාවේ සමුදය නාම රූපයි. තේරෙනවනේ? නාම රූප ලැබෙන ආහාරය කොහෙන්ද? නාම රූපයන් නිර්මාණය කරන්නේ මනෝ සංචේතන. මනෝ සංචේතනා කියන්නේ චක්කු සංචේතනත් නෙවෙයි, සෝත සංචේතනත් නෙවෙයි, ජිහ්වා කාය සංචේතනත් නෙවෙයි, සංඥා චේතනා මනෝ ඉන්ද්‍රියෙන් හටගත්තේ. එහෙනම් මනසෙන් ඇතිවෙන සංඥා හා චේතනා ආහාර වෙලත් ජීවත් වුණ හැකි සංසාරේ. සංසාරේ හැදියේ. දැන් ඔයගොල්ලෝ මේ බණ අහන ගමන් කවදද මන් සෝවාන් වෙන්නේ කියලා මනෝ සංචේතන ආහාර හදනවා. ඒක ඉතින් දැන් ওই පුරුද්ද ලැබුණේ කොහොමද? කවදද සෝවාන් වෙන්නේ කියලා ගුලප්පුව හැදුනේ නිකන් නෙමෙයි. මීට අවුරුදු බර ගානකට පෙර කවදද මන් විවාහ වෙන්නේ කියලා ඇඟිලි ගණ ගණා මනෝ සංචේතන ආදරපු ඉඳයි. එහෙනම් මොනවද මේ කියන්නේ? මේ කියන්නේ මනසෙන් කල්පනා කර කර සංසාරේ හැදී ගියේ. ඒ කල්පනා කරන හැම එකම අඩංගුයි දෙකක් මොනවද? සංඥාවක් හා චේතනාවක්. සංඥාව විතරක් ආවට ප්‍රශ්නයක් නැහැ, චේතනාව පහළ වුණ හැටි මේකෙන් ආහාර වෙලා සංසාරයක් හැදෙනවා. එහෙනම් කල්පනා කර කර හිටියා කියලා නිවන් දකින්න බෑ. තේරෙනවද? මනෝ සංජේතන ආහාරමයි සමත භාවනාවේ රූපාවචර ධානවල තියෙන්නේ. මොන ධානවල නෑ, කබලින්කාර ආහාරයේ ස්පර්ශ ආහාරයේ අලුයි තියෙන ප්‍රධාන ආහාරය මොකද්ද? මනෝ සංජේතන. ධානය කියන්නේ ධාන නිමිත්තත් සංඥා චේතනාවලින් මනසින් හදපු වඳුර හදපන දේ තමයි මනෝ සංජේතන. නරියට බෑ මනෝ සංජේතන. දැන් ඒකත් ඔන්න සංසාරය හදන ආහාරය. දැන් එතකොට අර ධාතුගුණ ඔල ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න කෙනාට මොනවහරි දෙයක් මතක් වෙලා ඒකට තමන් ප්‍රතිචාර දැක්වුවා, දක්කපු වෙලාවේ දැක්වුවේ බවත් දක්කපු නැති වෙලාවේ නොදැක්වූ බවත් තෝරගන්න පුළුවන් නම් මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙච්ච තැන ගන්න ඔය. තේරෙනවනේ? ප්‍රතිචාර දක්වන ගමන් මේකයි කියලා කතා කරනකොට මනෝ සංචේතන ආහාර හදනවා. තර්කයෙන් බැරි එකයි මේ නිවන් දකින්නේ. දැන් අර ඒක අතනම ඉන්න ඕනේ. කායනුපස්සනාවේ ධාතුගුණ වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීමේ හැකියාව තියෙන තැනකයි මේ සියලු ගුණ තියෙන්නේ. වෙන කිසි තැනක නෑ. ඒ කියන්නේ කායනුපස්සනාව තියෙන්න ඕනේ.
ඊගාට විඤ්ඤාණාහං. එහෙනම් දැන් මේ යන පිළිවෙලට ආහාර හතරයි සතිපට්ඨාන හතරයි ගත්තම මොන වගේද තේරෙන්නේ? කවලින්කාර ආහාර වලින් තමයි කායනුපස්සනාව හැදෙන්නේ. ශරීරයේ දෙතිස් කුණප. ස්පර්ශ ආහාර තමයි වේදනානුපස්සනාව නිර්මාණය කරන්නේ. එහෙනම් චිත්තානුපස්සනාව නිර්මාණය කරන්නේ මොකකින්ද? මනෝ සංජේතන ආහාර වලින්. එහෙනම් ධම්මානුපස්සනාව මොන වෙන්ද වෙන කරන්නේ? ධම්ම වෙන් කරන්නේ විඥානය. එතකොට විඥානය කියන්නේ වෙන් කිරීමේ හැකියාව තියෙන. විඥානස්කන්ධය කියන්නේ ඒකයි වෙන් කරන දේ. ඒතර වෙන් කරන එකෙක් බිහි වෙනකොට විඥානය ආහාර වෙනවා. සංසාරයක් හද. තේන්නනේ? ධම්ම ආත්ම වෙනකොට විඥාන ආහාර වෙනවා. ධම්මානාත්ම වෙනකොට විඥාන ආහාර විඥානේ ආහාර වෙන්නේ නැහැ. එතකොට ආහාර හතරම නිරුද්ධ වෙනවා. ලොක තමයි වෙන්නේ. නිකන් ටිව් බොරු කරලා වැඩක් නැහැ. ඒ වුණාට කරන්නේ කොහොමද? භාවනා කරනවා කියලා. අර දෙතිස් කතාටිකේ කියෝලා සම්පප්පලාප කියලා පුටු උඩ නිදාගෙන යනවා. සුදුරෙද්දක් පෙරවුවා. ඒකෙන් ටිකක් කල් ගිහින් සම්මා දිට්ඨිය ලැබුවා කියලා අමිත්‍යා දෘෂ්ටි හදාගන්නවා. ඕක එදත් හාමුදුරුවෝ කරපු හිඳයි සරියුත් හාමුදුරුවෝ විසඳුවේ. මෙන්න මෙහෙම ගුණ තියෙනවා නම් විතරයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන අනිත් තැන් වල නැහැ. තේරුණානේ? තමනුත් එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගන්න විදිහ හොතන නැහැ. ගන්න සතිපට්ඨානේ වැඩි. මේ තියෙන්නේ සතිපට්ඨානේ හරියට වැඩුණා නම් මේ ගුණ තියෙනවා නම් යන පාර හරි කියන්නේ. තේරෙන්නේ නැතුව මේක ඉගෙනගෙන සතිපට්ඨානේ වඩන්න බෑ. වඩන්නේ කොහොමද? මෝඩයා වගේ දීපු කමඨහං කරත් ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට අද දවසේ පැරණි අයත් ඉන්නවා, අලුත් අයත් ඉන්නවා. පැරණි අය විශේෂයෙන්ම අර ෆෝන් ඕෆ් කරලා අනුන්ට කරදරයක් නැතුව ඉන්න දැනගන්න ඕනේ. ෆෝන් වදින අය බලලාපි අනිත් දවසේ ඉන්න දෙන්නේ. දැන් තහංජි දාන්න වෙනවා. මොකද කිසි කෙනෙක්ගේ නෑ මේකේ මේ දවසෙන් ප්‍රයෝජන ගන්න උවමනාව. නැහැදිච්ච ගමට තමන්ගේ මෙතෙන්ට රක්ෂියදාවක් ගහලා යන්න උවමනාව විතරයි තියෙන්නේ. ඒකෙන් අනුන්ට හානි. අනික හැම දිනාටම ප්‍රශ්න වෙනවා. ඒක නිසාවෙන් ෆෝන් එක භාවිතා කිරීම, නාද කිරීම නවත්තන්න, ඒවා ඔෆ් කරලා දාන්න, කතා නොකර ඔය වඩපු සතිපට්ඨානේ වඩන්න. දැන් තේරෙනවනේ මේ හැම එකම තියෙන අර ධාතු ගුණ ගැන ඇලෙන්නේ ගැටින් නැතුව ඉඳීමෙන් තමයි ඔය කියන ಗುಣ ටික ලැබෙන්නේ. වෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැමේ. ඒතර ධාතු ගුණේ තේරුණා කියලා මේක ඉවර වෙන්නේ නැහැ. ඔය ශාරීරියේ භාවනා කරනකොට ධාතු ගුණ කෝටි ලක්ෂ ගාණක් පාස් කරන්න වෙනවා. තේරෙනවා නේද? ඒ පාස් කරන්න ඕනේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවයි. ඒක තමයි මේකේ තියෙන දියුණුව. එතකොට ඒ විදිහට පැරණි අය එහෙම භාවනා කරන්න අලුතෙන් ආපු අය ඒ තුරසාරිකාන ඕන පැවිදිින් ඉන්නවා. යා හම්බ වෙලා ඒ මූලික ටික අහගන්න ඕනේ. හක්මන මොනවද කෙරෙන්න ඕනේ කියලා ඒ ටික අහගෙන කරන්න ඕනේ. තේරුණානේ? කරලා ඒගොල්ලෝ පුළුවන් තරම් අනිකයට කරදර නොකර ඒ දේවල් අහගෙන ඒ කටේ හරියට භාවනාවේ මේ කියන ධාතුගුණ ඉතා ඉක්මනින් හඳුන ගන්න තරමට භාවනාව එක්ක මෙහෙදි කරලා පුරුදු වෙලා යන්න ඕනේ. නැත්නම් ගෙවල් වල ගිහිල්ලා කරලා අනිත් දවසේ එන්න ඕනේ. නැතු මේ මොකක් හරි දෙයක් මෙතෙන්ට ඇවිදින් ගිය කරලා ගියා කියලා හරියන්නේ නැහැ. මෙහෙට ආවා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. බණ ඇහුවා, බණ තේරුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක ජානාති, පජානාති නෙමෙයි. කුසලයේ තේරුණාට වැඩක් නැහැ. කුසලයේ නොකර අකුසලයේ නොකර හිටියට වැඩක් නැහැ මෙතන. ඒකෙන්ම නෙමෙයි අවසානයේ ප්‍රතිපලය. සතිපට්ඨානේ වඩලා තමයි අර පජානාති ගුණ ගන්න. දැන් අපි අද දවසට මේ ටික පැහැදිලි කරනවා. මම නැවත අදත් කරේ ඒ මුලින් පැහැදිලි කරපු සම්මාදිට්ඨියේ ලක්ෂණ දෙක නැවත මතක් කිරීම. ලබන සතියේ එතකොට තුන්වෙනි ගුණය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සරුත් සමඳුර තුන්වෙනි ගුණය විදිහට දාගන්නේ. ඔයගොල්ලෝ දන්නේ වචන හතරක්. දුක්ඛාංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය පජානාති. අපි ඒක ලබන සතියේ සාකච්ඡා කරමු.
එතකන් ඒ ගුණේ ලැබෙන්නේ එක දෙයක් නම් පැහැදිලි කර හැකි ඒ හැම ගුණයක්ම ලැබෙන්නේ ඔය කයේ ධාතු ගුණ තේරිලා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීම පුහුණු වීම තුලමයි වෙන විකල්ප වලින් නම් ලැබෙන්නේ නැහැ වෙන දේවල් තියෙනවා නම් වෙන විශ්වාස තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්මයි ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ සිල් රැකලා විතරක් ලැබෙන්නේ මේව යටපත්චරාට සමත භාවනාවේ ලැබෙන්නේ. ඉතින් ඕක හැම වෙලෙම මතක තියාගන්න ඕනේ. කරන භාවනාව එතකොට ධෛර්යයෙන් කරන්න පුළුවන්. හැම දිනාටම එතකොට ඔය ධාතු ගුණ වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා ඔය සරියුත් හාමුදුරුවෝ පෙන්නුම් කරන ගුණ ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. හොඳයි. නැවත එක වෙනකොට අපි වෙනදා වගේම තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා ලිඛිතව ලියලා තියන්න. නැත්නම් ලිඛිතව එලහන්ඩ පුළුවන් කතා කරලා ඊට වැඩිය හොඳයි ලියලා තියන්න. ලියනකොට මේ තමන්ගේ ඔය ඉගෙන ගත්තේ ටියුෂන් ගියේ වැය ප්‍රශ්න ලියන්න බෑ. සිල් රකින්න එකේ තියෙන දැන් වැඩක් නැහැ කියලා මං කියවන සිල් රැකීම නෙවෙයිනේ මෙතන ප්‍රධානදී. සීලයක් ඕනේ. එතකොට ඒක ගැන බොරු ප්‍රශ්න ලියන්නත් එපා. හැකි තරම් දුරට මේ කරන භාවනාව ප්‍රායෝගිකව වෙන ගැටලු ටික ලියන්න. එතකොට අනික් අයටත් උදව් වෙනවා. දැන් නම් බහුබූත කතා කරපුවාම මමත් වැටෙන්නේ ඔයගොල්ලන්ගේ ගොඩට සම්පප්පලාප වලට. ධර්මයේ සම්පප්පලාප කරන. දෙක තීරුමක් ඇති ගන්නේ කාට ප්‍රයෝජනයක් ඇති ගන්නෙ. ඉතින් ඒ විදිහට තියෙන ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කරන්න අපි එකට නැවත මේ ස්ථානට රැස් වෙලා ඒ ටික සාකච්ඡා කරවන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.